मिल सहा सपयुम प्रमाणय अतर संबंधता मिल सह सपयुम प्रमाणय अतर संबंधतावय මොකද්ද මේ දෙන්න අතර තියෙන සම්බන්ධතාවය මේ දෙන්න අතර තියෙන පුතේ අනුලෝම සම්බන්ධතාවය හරිද අනුලෝම සම්බන්ධතාවය මෙන්න මේ අනුලෝම සම්බන්ධතාවය අපිට ඉදිරිපත් කරන්න පුළුවන් සැපයුම් ලේඛනයකින් සැපයුම් වක්‍රයකින් සපයුම් සමීකරණයකි සපයුම් ලේඛනය පුතේ සපයුම් ලේඛනේ ලේඛනේ කියන දෙයින් අදහස් වෙන්නේ යම් නිශ්චිත අවස්ථාවක මේ අපි කතා කරගෙන ඉන්න වෙලාව යම් නිශ්චිත අවස්ථාවක විවිධ වෙළඳපොලේ තියෙන විවිධ මිල ගණන් යටතේ නිෂ්පාදකයෙක් එහෙම නැත්නම් අලවිකරුවෙක් වෙළඳපොලට විකිණීම සඳහා ඉදිරිපත් කරන්න සූදානම් විවිධ ප්‍රමාණයන් ඒ ඒ මිලට අදාළව අපි ලේඛනයක් ආශ්‍රයෙන් ඉදිරිපත් කරනවා නම් පුතේ අපි ඔකට කියනවා සැපයුම් ලේඛනය කියලා. හොඳ යම් නිශ්චිත අවස්ථාවක සැපයුම් කරුවෙකු විසින් නැත්නම් අපි අර නිෂ්පාදකයෙක් කියනවා අලවි කරුවෙක් කියලා කියනවා මෙන්න මේ කියන පුද්ගලයෝ පුතේ වෙළඳපොලේ තියෙන විවිධ මිල ගණන් යටතේ යාලා විවිධ ප්‍රමාණයන් අලවි කරන්න වෙළඳපොලට සපයන්න සූදානම් වෙලා ඉන්නවා. නැත්තම් වෙළඳපොලේ තියෙන විවිධ මිල ගණන්වලට එයාලා අලවි කරන්න වෙළඳපොලට ගෙනල්ලා දාන්න එහෙම නැත්තම් මේ අලවි කරන්න ඉදිරිපත් කරන්න සූදානම් වෙලා ඉන්න ප්‍රමාණයන් ටිකක් තියෙනවා. ඔය ප්‍රමාණයන් විවිධ මිලයන්වලට එයාලා වෙළඳපොලට ඉදිරිපත් කරන ප්‍රමාණයන් ඇතුළත් කරලා අපි සකස් කරන ලේඛනයටයි කියන්නේ සැපයුම් ලේඛනය කියලා. ඉතින් මේ සැපයුම් ලේඛනයක අපි මේ කතා කරන යම් නිශ්චිත අවස්ථාවකට අදාළව පුතේ ඒ මිල ගණන් වලට ඒ සැපයුම් ප්‍රමාණයන් තියෙනවා. ඒ සැපයුම් ප්‍රමාණයන් කියලා කියන්නේ වෙළඳපොලට මේගොල්ලෝ මේ විකුණන්න ඉදිරිපත් කරන ප්‍රමාණයන් වෙන වෙනම තියෙනවා. එහෙනම් සැපයුම් ලේඛනයක එක්පසෙක වෙළඳපොලේ මිල අනෙක් පසෙන් වෙළඳපොලට විකුණන්න ඉදිරිපත් කරන ප්‍රමාණය එහෙම නැත්නම් අපි කියනවා සැපයුම් ප්‍රමාණය ඒකක වලින් තියෙනවා. ඔයාලා දන්නවා මිල තියෙන්නේ රුපියල් වලින් නේද? සැපයුම් ප්‍රමාණය තියෙන්නේ ඒකක වලින්. ඉතින් මේ බලන්නකෝ රුපියල් 2 4 6 8 10 කියලා විවිධ මිලයන් තියෙනවා. හොඳද? ඒ විවිධ මිලයන් යටතේ වෙළඳපොලට විකුණන්න ඉදිරිපත් කර එහෙම නැත්නම් විකිණීම සඳහා මේගොල්ලෝ සූදානම් වෙලා විකිණීම සඳහා ඉදිරිපත් කරන්න මේ අය සූදානම් ප්‍රමාණයන් තියෙනවා. රුපියල් 2 ඒකක 100ක්, රුපියල් 4 ඒකක 200ක්, 6 ඒකක 300ක්, 8 400ක්, 10 500ක්. හොඳද? මේ බලන්න ඔයාලා මෙන්න මේ මිල දිගේ පහලට එනකොට මොකද වෙලා තියෙන්නේ? ඔයාලා මිල දිගේ පහලට එනවා. මිල දිගේ පහලට එනවා. මිල දිගේ පහලට එනකොට සැපයුම් ප්‍රමාණය මොකද වෙන්නේ පුතේ? ඒකටත් මොකක් හරි දෙයක් වෙනවනේ. මිල දිගේ පහලට එනකොට මිල මොකද වෙන්නේ? මිල වැඩි වෙයි. ප්‍රමාණය දිගේ පහලට එනකොට ලේඛනේ ප්‍රමාණය වැඩි වෙයි.
ඔය විදිහටම මිල දිගේ ඉහළට යන්න මිල දිගේ ඉහළට යනකොට මිල අඩුවේ මිල දිගේ ඉහළට යනවා අපි ප්‍රමාණයේ දිගෙත් ඉහළට යනවා මොකද වෙන්නේ ප්‍රමාණය අඩුවේ බලන්න ඉතින් වැඩි වැඩි වේ අඩු අඩුවේ මොකද මේ වෙන්නේ මිල වැඩි වේ සැපයුම් ප්‍රමාණය වැඩි වේ මිල අඩුවේ සැපයුම් ප්‍රමාණය අඩුවේ මොන සම්බන්ධයක්ද තියෙන්නේ මේ මේ තියෙන්නේ අනු ලෝම සම්බන්ධයක් සම්බන්ධයක් ස්වායත්ත විචල්ලය පරායත්ත විචල්ලය වෙනස් වෙන්නේ දෙන්නම එකම දිශාවකට හොඳද එතකොට අපි මේ ඉල්ලුම් නීතියන විවිධාකාරයෙන් ප්‍රකාශ කරන්නේ ඉදිරිපත් කරන්නේ එතකොට ඉදිරිපත් කරන්න පුළුවන් මේ එක අවස්ථාවක් තමයි සැපයුම් ලේඛනයේ එහෙනම් සැපයුම් ලේඛනයේ අනුලෝම සම්බන්ධය අපිට පේනව නේද මිල දිගේ පහළට යනකොට මිල වැඩි වෙනවා එතකොට සැපයුම් ප්‍රමාණයත් පහළට යනවා කියලා කියන්නේ සැපයුම් ප්‍රමාණයත් 100 200 300 400 500 කියලා වැඩි වෙනවා මිල දෙකේදී 100යි මිල 4 වෙච්ච ගමන් ඒකක 200ක් සපයනවා මිල 6 වෙච්ච ගමන් ඒකක 300ක් සපයනවා ඕකේ අනිත් පැත්තට මිල රුපියල් 10 ඉඳන් රුපියල් 8ට අඩු වුනහම ප්‍රමාණය 500 ඉඳන් 400ට අඩු වෙනවා මිල අඩු වුණා ප්‍රමාණයත් අඩු වුණා එහෙනම් මේ අනුලෝම සම්බන්ධය නේද පුතේ පෙවුනේ සැපයුම් ලේඛනයේ නං සැපයුම් ලේඛනයේ මෙන්න මේ අනුලෝම සම්බන්ධයත් අපිට පෙන්වන්න පුළුවන් ඊට පස්සේ මොකද්ද ඊට පස්සේ සැපයුම් වක්‍රය සැපයුම් වක්‍රය යම් නිශ්චිත අවස්ථාවක මේ වෙළඳපළේ තියෙන විවිධ මිල ගණන් යටතේ අලවි කරුවෙක් එහෙම නැත්නම් සැපයුම් කරුවෙක් නිෂ්පාදකයෙක් වෙළඳපළේ ඔය තියෙන විවිධ මිලයන්හි මිලයන් වලට වෙළඳපළට අලවි කරන්න ඉදිරිපත් කරන්න සූදානම් ප්‍රමාණයන් ජ්‍යාමිතික හැඩයක් ලෙස එහෙම නැත්නම් ජ්‍යාමිතිකව ඉදිරිපත් කරන එකට අපි කියනවා මේ සැපයුම් වක්‍රයක් කියලා. හරි ජ්‍යාමිතික හැඩයක් නේ. නේද? දැන් අපිට පුළුවන් මේ ලේඛනය ප්‍රස්තාරගත කරන්න නේ ප්‍රස්තාරයකට නගන්න. එතකොට අපි ඕකට කියනවා සැපයුම් වක්‍රය කියලා. ජ්‍යාමිතිකව ඉදිරිපත් කරන්න සැපයුම් වක්‍රය. එහෙනම් අර ලේඛනයේ තියෙන මිල ගණන් ටිකම අපිට මේ වක්‍රයක් විදිහටත් ඉදිරිපත් කරන්න පුළුවන්. ඔයාලා දන්නවා එක අක්ෂයක මිල තියෙනවා අනිත් අක්ෂයේ සාමාන්‍යයෙන් ගණිතයේදී දැන් ප්‍රතිඵලත් ආවනේ නේ ළමයි මෙතන හිටපු භාගයට භාගයක් මට ප්‍රතිඵල කිව්වා අනිත් අය ඉතින් බොහෝ දෙනා කිව්වේ නැහැ මේ නිකන් නොකිය ඉන්න ඕනා වගේ නිකන් එහෙම එකක් කියලා දන්නේ නැහැ මේ සමහරු කිව්වා සමහරු කිව්වේ නැහැ කමක් නැහැ අතීතේ වෙච්ච දෙයක්නේ හරි මම මේ වර්තමානයේ ගැන කතා කරන්න ඕනලත් එක්ක අතීතේ වෙච්ච දෙයකින් තමයි මම ඒ දේ අහන්නේ ප්‍රස්තාර ඇඳලා තියෙනවන්නේ ඇඳලා නේ ඔයාලා ඇවිල්ලා තියෙන්නේ මේ තමයි මේ අක්ෂ දෙකේ ලකුණු කරද්දී ස්වායත්ත විචල්ලේ කොහාට දෙන්නේ පරායත්ත විචල්ලේ කොහාට දෙන්නේ ඒ කියන්නේ දැන් සිරස් අක්ෂයයි තිරස් අක්ෂයයි තියෙනවනේ මේ තියෙන්නේ තිරස් අක්ෂය සෝරි මේ තියෙන්නේ සිරස් අක්ෂය මේ තියෙන්නේ තිරස් අක්ෂයනේ හරිද එතකොට ස්වායත්ත විචල්ලේ පරායත්ත විචල්ලේ අපි පෙන්눔 කරන ඒ කියන්නේ ප්‍රස්තාර සටහනක නිරූපණය කරන යම්කිසි පිළිගත් ක්‍රමවේදයක් තියෙනවනේ. ඒ පිළිගත් ක්‍රමවේදය මොකද්ද?
ස්වායත්ත විචල්‍ය දාන්නේ තිරස්සක්ෂයටද එහෙම නැත්නම් සිරස්සක්ෂය සෝරි සිරස්සක්ෂයටද එහෙම නැත්නම් තිරස්සක්ෂයටද පරායත්ත විචල්‍ය දාන්නේ තිරස්සක්ෂයටද එහෙම නැත්නම් තිරස්සක්ෂයටද මම ඕකයි අහන්නේ ළමයි आदित्य स्वायत्त विचारे दाने तिरस्सक स्वायत्त परायत्त विचारे दाने सिरस मैं मने मैं आदित्य ओ हरि पुत्र मैं कतामा आप ही सामाने पीलीगत्ता साम्मते सामाने आप ही इडियर तमा कराने है बे आई පීකෝණවල චුට්ටක් ඕක වෙනස් කරනවා කියලා මොකද කරන්නේ අපි මැත්ස් වලින් බහැරව සුවායත්ත විචල්ය ගේනවා පුතේ සිරස්සක්ෂයට අපිට මේ වැඩ ටික කරගන්න ලේසි වෙන්න පරායත්ත විචල්ය ගේනවා තිරස්සක්ෂයට හරිද ඔයාලගේ මේ අමතර නිකන් ඔළුවේ තියාගන්න එක ඕන ඒ නිසයි මම මේ කියන්නේ සා කිව්වේ එහෙනම් අපේ සුවායත්ත විචල්ය වෙන්නේ මොකද්ද පුතේ මම අහනවා සුවායත්ත විචල්ය වෙන්නේ මිල පරායත්ත විචල්ය වෙන්නේ සැපයුම් ප්‍රමාණය සැපයුම් ප්‍රමාණය එහෙනම් අපි මිල අක්ෂය ලකුණු කරගන්නවා 2 4 6 8 10 2 4 6 8 10 සිය දෙසිය තුන්සිය හාරසිය පන්සිය ඉතින් අපි මේක ලකුණු කරමු දෙකේදී සියයි හතරේදී දෙසියයි පහදී තුන්සියක් සපේනවා රුපියල් 8ේදී හාරසියයි රුපියල් 10ේදී 500යි ඔන්න වැඩි ඔයාලා හරියටම වැඩේ කරගන්න කරලානේ තියෙන්නේ මේ වැඳලා තියෙන්නේ ඔව් සර් අනේ තියෙන්නේ හරි අවශ්‍ය දේවල් සටහන් කරගන්න ඈ මේ තියෙන සැපයුම් වක්‍රය අපි සංකේතවත් කරනවා පුතේ අපි S අකුරේ මම සැපයුම් වක්‍රයේ දිගේ ඉහළට ගමන් කරනවා සැපයුම් වක්‍රයේ දිගේ ඉහළට ගමන් කරනවා සැපයුම් වක්‍රයේ දිගේ ඉහළට ගමන් කරද්දි මොකද වෙන්නේ කියලා කවුරු හරි කියන්න මට කවුරු හරි ගමන්නේ අමීෂා මොකද වෙන්නේ සැපයුම් වක්‍රයේ දිගේට ඉහළට යද්දි සැපයුම් ප්‍රසාරණය වෙනවා ආ සැපයුම් ප්‍රසාරණය වෙනවා නෝට් එකේ තියෙනවනේ නේ මං හිතුවා කියයි කියලා බෑ මට ඒක නෙමෙයි ඕන සැපයුම් ප්‍රසාරණය වෙනවා තමයි හා ප්‍රසාරණය වෙනවා එක හරි net me hansika මට කියන්නකෝ මොකද වෙන්නේ කියලා සැපයුම් වක්‍රයේ දිග ඉහළට යද්දි නෑ net me නේද අයින මා කියන්න බලන්නේ net me මට කියපු කිසිම දෙයක් නැහැ මිලයි සැපයුම් ප්‍රමාණය වැඩි වෙන අන්න හරි මිල වැඩි වෙනවා සැපයුම් ප්‍රමාණයත් වැඩි වෙනවා මං ඇහුවේ කවුද අමීෂ මට වචනින් දෙකකින් කිව්වා සැපයුම් ප්‍රමාණය ප්‍රසාරණය වෙනවා කියලා සැපයුම් ප්‍රමාණය ප්‍රසාරණය වෙන්නේ මිල වැඩි වෙලා සැපයුම් ප්‍රමාණය වැඩි වුණ හින්දා මං ඇහුවේ ඉතින් මිලක්ෂයේ දිගේ යද්දි මොකද්ද වෙන්නේ කියලා ඒ උත්තරේ හරි හැබැයි මම බලාපොරොත්තු වෙන්නේ ඔයාලගෙන් ප්‍රාථමික මට්ටමේ උත්තරයක් ඒ ප්‍රාථමික මට්ටමේ උත්තරේ තමාර මිල වැඩි වෙද්දී සැපයුම් ප්‍රමාණයත් වැඩි වෙනවා ඔය දෙයට තමයි පුතේ අපි කියන්නේ
සැපයුම ප්‍රසාරණය වෙනවා කියලා සැපයුම් ප්‍රසාරණය ප්‍රසාරණය වක්‍රයේ දිගේ ඉහළට ගමන් කරද්දි මම මේ අමිෂ කියපු එක වැරදි කියලා නෙමෙයි කියන්නේ ඒක හරි ඈ හරිද ඊට පස්සේ ආව බලන්න ඩී අපි මේක නෝට් එකේ ලියාගත්තා මේ මොනවද කියන්නේ එහෙනම් සැපයුම් වක්‍රයේ දිගේ පහළට ගමන් කරද්දි පුතේ මොකද වෙන්නේ මිල අඩු වෙද්දි ප්‍රමාණයත් අඩු වෙනවා සැපේන ප්‍රමාණයත් අඩු වෙනවා අපි ඕකට කියනවා සැපයුම් සංකෝචනය කියලා සැපයුම් සංකෝචනය කියලා එතකොට වක්‍රයේ දිගේ ගමන් කරන මේ සැපයුම් ප්‍රසාරණය සහ සැපයුම් සංකෝචනයට පුතේ අපි කියනවා සැපයුම් ප්‍රමාණය වෙනස් වීම කියලා සැපයුම් ප්‍රමාණය වෙනස් වීම හොඳද සැපයුම් ප්‍රමාණය වෙනස් වෙන්න තියෙන්නේ එකම එක හේතුවයි එකම එක හේතුවයි මොකද ඒකම එක හේතුව යම් නිශ්චිත අවස්ථාවක අනිකුත් සාධක ස්ථාවරව තිබියදී මොනවාද අනිකුත් සාධක සම්බන්ධිත භාණ්ඩවල මිල නිෂ්පාදන පිරිවැය තාක්ෂණය රජය ස්වභාවික සාධක ඔය කියන සියල්ලක්ම ස්ථාවරව තියෙද්දී මිල වෙනස් වෙනවා මිලයි වෙනස් වෙන්නේ එහෙනම් මොකද්ද හේතුව සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වීම සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වුනහම සැපයුම් ප්‍රමාණය වෙනස් වෙනවා එතකොට සැපයුම් ප්‍රමාණය වෙනස් වීම තමයි දරුවනේ සැපයුම ප්‍රසාරණය හෝ සැපයුම සංකෝචනය කියන කාරණාව සිද්ධ වෙන්නේ හරිද වැඩිපුර ඔයාලට මොනවා හරි දෙයක් ඕන නම් මේ දේවල් ටික නෝට් එකේ සටහන් කරගන්න එතකොට ඊළඟ කාරණාව මේ සැපයුම් සමීකරණය එහෙනම් සැපයුම් සමීකරණයත් අපිට මේ ආශ්‍රේම වැඩේ ගොඩ දා ගන්න පුළුවන් සැපයුම් සමීකරණය සැපයුම් සමීකරණයට අපි එනකොට ඔයාලට මතකයි අපිට අපි ඉල්ලුම ඉගෙන ගද්දී අපිට මූලික ඉල්ලුම් සමීකරණයක් තිබ්බා නේද මූලික ඉල්ලුම් සමීකරණයක් අපිට තිබ්බා ඒ වගේම තමයි සැපයුම ගැන කතා කරද්දී මූලික සැපයුම් වක්‍රයක sorry සැපයුම් සමීකරණයකුත් අපිට තියෙනවා එහෙනම් මූලික සැපයුම් සමීකරණේ QS සමානයි A ධන BP QS සමානයි A ධන BP මේක අපි මතක තියාගන්න ඕන කොහේ ගියත් මේ QS සැපයුම් සමීකරණය වෙන්නේ QS සමානයි A ධන BP මේ මැද තියෙනව නේද ධන ලකුණ මේ ධන ලකුණ එන්න හේතුව අපේ සැපයුම් නීතියයි මේ අපි ප්‍රකාශ කරන්නේ සැපයුම් නීතියනේ මේ අපි පෙන්වන්නේ තවම සැපයුම් නීතිය ප්‍රකාශ කරන්න පුළුවන් ක්‍රමයක් යටතේ තමයි අපි සැපයුම් සමීකරණය කියන එක කතා කරන්නේ මේ ධන ලකුණ තියෙන්නේ අනුලෝම සම්බන්ධතාවය අනුලෝම සම්බන්ධතාවයක් තියෙන ඉඳන් තමයි මෙතන ධන උනේ ඔයාලට මතක ඇති ඉල්ලුම් සමීකරණයේදී QD සමානයි A ඍණ BP A ඍණ උනේ ප්‍රතිලෝම සම්බන්ධය නිසා එතන ඍණ උනේ අපි මෙතන සැපයුම් නීතියන කතා කරන්නේ සැපයුම් නීතියේදී සැපයුම් නීතිය අනුලෝම සම්බන්ධයක් ගැන කියන්නේ මිලයි සැපයුම් ප්‍රමාණය අතර තියෙන අනුලෝම සම්බන්ධය මිල වැඩි වෙනකොට සැපයුම් ප්‍රමාණය වැඩි වෙනවා මිල අඩු වෙනකොට සැපයුම් ප්‍රමාණය අඩු වෙනවා ඕකයි වෙන්නේ එහෙනම් මේ කියන මේ සමීකරණේ QS වලින් අදහස් වෙන්නේ සැපයුම් ප්‍රමාණය A කියලා කියනවා මිල බිඳුවේදී සැපයුම් ප්‍රමාණය මිල බිඳුවේදී සැපයුම් ප්‍රමාණය කියලා. එමෙ නැත්තම් අන්තක්ඛණ්ඩය මේ තියෙන්නේ මිල බිඳුවේදී සැපයුම් ප්‍රමාණය කීයද? හොඳද? මිල බිඳුවේදී සැපයුම් ප්‍රමාණය අපිට හොයාගන්න පුළුවන් කොහොමද අපිට හොයා අපි හොයාගන්නේ? මිල බිඳුවේදී සැපයුම් ප්‍රමාණය අපිට හොයාගන්න පුළුවන් A සමානයි QS ඍණ BP කියන සමීකරණය.
මෙන්න මේ සමීකරණය. එහෙම නැත්තම් කැමැති මිලක් ආදේශ කරලා ඒ මිලේ ප්‍රමාණය අරගෙන අපිට පුළුවන් අත්තකණ්ඩය එහෙම නැත්තම් මේ ඒ මිල බිඳුවේදී සැපයුම් ප්‍රමාණය සොයා ගන්න කරන්න තියෙන මේ ඒ උක්ත කරන්න. ඒ උක්ත කරලා සමීකරණයක් හදා ගන්නයි තියෙන්නේ. ඊළඟට B B කියලා කියන්නේ පුතේ සැපයුම් වක්‍රයේ බෑවුම මිල වෙනස් වෙද්දි ප්‍රමාණය මොනතරම් ප්‍රමාණයේ කොච්චර ප්‍රමාණයකින් වෙනස් වෙනවද මිල වෙනස් වීමකදී මිල රුපියලකින් වෙනස් වුණොත් මේ පැත්තෙන් කොච්චරක් වෙනස් වෙනවද එහෙම තමයි ඒ වෙනස් වෙන විදියට තමයි පුතේ බෑවුම තීරණය වෙන්නේ අපි බෑවුම හොයනවා ඔයාලට මතකයි කොහොමද අපි බෑවුම හොයන්නේ කියලා Q delta QS බෙදීම delta T delta QS කියලා කියන්නේ සැපයුම් ප්‍රමාණය වෙනස delta P කියලා කියනවා මිලෙහි වෙනස delta qs කියලා කියන්නේ සැපයුම් ප්‍රමාණය වෙනස delta p කියලා කියන්නේ මිලෙහි වෙනස. එහෙනම් සැපයුම් ප්‍රමාණය වෙනස මිලෙහි වෙනසෙන් බෙදපුවාම අපිට එනවා සැපයුම් වක්‍රයේ සමීකරණය. එහෙනම් අපි හොයමුද අපේ සැපයුම් වක්‍රයට අදාළව සමීකරණය. ඒකත් ලියාගෙන තියෙන්නේ වල. ඔව් සර්. මාරු මට අමතක පැහැරට කියන්න ලියන්න එපා කියලා. හරි. ඔයාලා වැඩේ කරලානේ තියෙන්නේ. මට කරන්න තියෙන්නේ කියන්නේ. මෙන්න අපි හරි. තපරයක් දෙන්න මට. පියවර දෙකක් තියෙනවා හරිද සමීකරණය හදාගන්න යද්දී අපිට පියවර දෙකක් තියෙනවා හරි නෙපි ඒ ක්ලාස් එකට යන්න ඒක ඉවර වුණාම මේක තිබ්බොත් එන්න හරිද පළවෙනි පියවර තමයි පියවර 1 හොඳද නැත්නම් අපිට මේ වැඩේ කරගෙන යන්න බෑ මේ පියවරින් පියවර යනවා 1 තමයි බෑවුම සෙවීම බෑවුම සෙවීම කොහොමද බෑවුම හොයන්නේ අපි ලියා ගන්නවා සමීකරණේ b සමානයි delta qs බෙදීම delta p අර අපිට අර කලින් එන පුරුද්දට delta qd කියලා ලියන්න එපා ඈ qd නෙමෙයි අපි හොයන්නේ qs හොයන්නේ නේද delta qs බෙදීම delta p ප්‍රමාණයේ වෙනස හොයා ගන්න ඕන මේ බලන්නකෝ බෑවුම හොයද්දි පුතේ ඔයාලා මේ විදිහට වක්‍රයෙන් හොයනවා නම් මම ලේඛනය ගැනත් කියලා දෙන්නම් වක්‍රයෙන් හොයනවා නම් ප්‍රමාණයේ වෙනස මේ තියෙන්නේ 100 ඉඳන් 200ට කොච්චරක්ද වෙනස් වුණාද 100යි 200 ඉඳන් 300ට කොච්චරකින් වෙනස් වුණාද 100යි දැන් බිංදුවේ නුදුන් ගන්න පුළුවන් ඈ බිංදුවේ ඉඳන් 100ටත් 100කින් තමයි වෙනස් වුනේ 100කින් වැඩි වුණා මෙතන ඉඳන් මෙතනට 100යි මෙතන ඉඳන් මෙතනට 100යි ඇත්තට මේක මෙහෙම නෙමෙයි බලන්නේ ඈ
මිල රුපියල් රුපියල් බිඳුවේ ඉඳන් රුපියල් දෙකට රුපියල් දෙකකින් වැඩි වෙනවා. වැඩි වෙනවනේ. ප්‍රමාණය බිඳුවේ ඉඳලා 100ට 100කින් වැඩි වෙනවා. ඒකද 100කින් වැඩි වෙනවා. මිල රුපියල් දෙකේ ඉඳන් රුපියල් හතරට රුපියල් දෙකකින් වැඩි වෙනකොට ප්‍රමාණය 100 ඉඳන් 200ට ඒකක 100කින් වැඩි වුණා. මිල රුපියල් 4 ඉඳන් 6ට වැඩි වෙනකොට මෙව ලියන්න එපා 200 ඉඳන් 300ට 100කින් වැඩි වුණා. රුපියල් 6 ඉඳන් 8ට රුපියල් 2කින් වැඩි වෙනකොට ප්‍රමාණය 300 ඉඳන් 400ට ඒකක 100කින් වැඩි වුණා. මිල රුපියල් 8 ඉඳන් 10ට රුපියල් 2කින් වැඩි වෙනකොට ප්‍රමාණය 400 ඉඳන් 500ට ඒකක 100කින් වැඩි වුණා. දැක්කද? හරිද? එකම ප්‍රමාණයෙන් නේද වැඩි උනේ? එකම ප්‍රමාණයෙන් වැඩි උනා කියලා කියන්නේ එකම ප්‍රමාණයෙන් නේද වෙනස් වෙලා තියෙන්නේ? මිල වෙනස් වෙලා තියෙන රුපියල් දෙකෙන් ප්‍රමාණය වෙනස් වෙලා තියෙන රුපියල් 100. හරිද? එහෙම වෙන්නේ, ඒ කියන්නේ මේ විදිහට වෙන්නේ පුතේ සරල රේඛීය. මොකේකද? සරල රේඛීය සැපයුම් වක්‍රයක පමණි. වක්‍රයක පමණි කියන්න සන්තෝසයි. ඔයාලට දෙන්නේ සරල රේඛීය වක්‍ර. හරිද? ඒ කියන්නේ ඉල්ලුමට සැපයුමට ඔයාලට දෙන්නේ සරල රේඛීය වක්‍ර. ආ, එහෙනම් මතක තියාගන්න මොකද්ද? සරල රේඛීය සැපයුම් වක්‍රයක් තියෙනවා නම් ඔයාලා මේ සෑම තැනකම මිලේ වෙනසයි ප්‍රමාණයේ වෙනසයි ගණනය කර කර ඉන්න ඕනද? නෑ නෑ, ඕනේ නැහැ. ඔයාලා මේ එක තැනක ගණනය කරොත් ඇති. මම මේක වෙනවා කියලා පෙන්වන්නයි ඕන උනේ. ඔයාලට එක තැනක ගණනය කරගත්තොත් ඒ ප්‍රමාණවත්. ඒ කියන්නේ දැන් මම ගන්නවා මිල රුපියල් 4 ඉඳන් 6ට රුපියල් 2කින් වෙනස් වෙනවා. මම මේක ගෙනල්ලා මෙතන ලියනවා. මිලේ වෙනස රුපියල් 2යි. ප්‍රමාණය වෙනස් වෙනවා. එතකොට ගන්න ඕන ඒ මිලට අදාළ ප්‍රමාණය. මෙතන මෙහෙම තියෙනවා. සෝරි. රුපියල් 4 200යි. රුපියල් 6 300යි. එහෙනම් 100කින් වැඩි වුණා. ප්‍රමාණයේ වෙනස 100යි. එහෙනම් බෑවුම එනවා පුතේ මට. බෑවුම එනවා 50යි කියලා. බෑවුම කීයයි කියලා දෙන්නේ? බෑවුම එනවා මට 50යි කියලා. දෙවනි පියවර, දෙක පියවර. බෑවුම සෙවීම. දෙක පියවර බෑවුම සෙවීම. දැන් ඔයාලට මේක නම් බැලූ බැල්මට බිඳුවයි කියලා කියන්න පුළුවන්. බැලූ බැල්මට බිඳුවයි කියලා කියන්න පුළුවන් නේ. හැබැයි මම මේක ඔයාලට හදන විදිහත් එක්කම කියලා දෙන්නම්. දන්නවා ඔයාලා මැත්ස් දන්නවා මටත් වඩා හොඳට. QS සමාන A ධන BP කියලා සමීකරණය අපි ලියා ගන්නවා. ලියාගෙන ඔයාලා කැමති මිලක් මෙතනට ආදේශ කරන්න. කැමති මිලක් කියලා කියපුවාම රුපියල ගන්න එපා ඈ. රුපියල ඉදි ප්‍රමාණය හොයා ගන්න බෑනේ නේද? අපිට දීලා තියෙන මිලක් දා ගන්න. එතකොට අපිට දීලා තියෙන මිලක් දාදී මම මෙතන රුපියල් 8යි කියලා දාන. රුපියල් 8 තමයි මම ගන්න. රුපියල් 8. රුපියල් 8 මම ගන්න. එහෙනම් මම මිලට ආදේශ කරනවා රුපියල් 8. බෑවුම අපි හොයාගත්තානේ. එහෙනම් ಗುಣ කිරීමක් තියෙන ඔන්න අපි බෑවුමක් දානවා. අන්තක් කණ්ඩය දන්නවද? අපි අන්තක් කණ්ඩය දන්නේ නැහැ. QS දන්නවද? QS දන්නවද? ඔව් ඔව් QS දන්නවා. ඇයි? මිල 8 දී සැපයුම් ප්‍රමාණයනේ. අපිට ඒක හොයා ගන්න පුළුවන්. අපි යනවා ලේඛනයේ වක්‍රයට. සෝරි. මේ රුපියල් 8 දී 400යි මෙන්න. අපි ඒකත් සමීකරණයට දාගන්න. 400යි. දැන් ඉතින් මේක විසඳගෙන එන්න. 8 වරක් බිඳුවයි 40යි 400යි ඒ ධන 400යි. මේ පැත්තේ 400යි. ඒ ඉතුරු කරගත්තා ධන 400 මේ පැත්තේ දිරින 400 වෙනවා. උත්තරේ ඒ සමානයි බිඳුවයි. ඔයාලා හිතලා ගත්ත උත්තරෙත් ඒකම නේද? ඔයාලා හිතලා ගත්ත උත්තරෙත් මේකනේ.
එහෙනම් දැන් තියෙන්නේ මේ හොයාගත්ත දේවල් දෙක දාන්න මේ අපේ මූලික සමීකරණයට මේ මූලික සමීකරණයට ආයේ දාන්න හරිද එතකොට QS සමානයි A ධන BP A උත්තරයක් ආවා අපිට 0යි කියලා B උත්තරේ ආවා 50යි කියලා P QS මෙන්න තියෙනවා සැපයුම් සමීකරණය. ඇයි මේ දෙක අපි අනිවාර්යෙන් හොයාගන්න ඕන? මේ දෙක පොදුයිනි පුතේ හැම එකටම. අපි AA මිලට AA ප්‍රමාණය මිලක් ආදේශ කරපුවාම ප්‍රමාණය එනවා. පැහැදිලිද මේ කියන එක? හරිද? එහෙනම් අපිට සමීකරණය හදාගන්නත් පුළුවන්. ශාමින්ද පුතේ මේ රෙකෝඩින් එක තියෙනවා. ඔයා මුල ටික මිස් වුණා නම් රෙකෝඩින් එක බලන්න. හොඳද? ඒක එහෙම කරමු. පන්ති රෙකෝඩින් එකක් යනවා. හරි. ඊට පස්සේ ඔයාලට ඔන්න සමීකරණයක් දීලා තියෙනවා. ඒක නම් වැඩේ කරලා නැහැ නේද? QS සමානයි 10 ධන 2 P. QS සමානයි 10 ධන 2 P. මෙන්න මේ සමීකරණයට අදාළව ලේඛනේ දීලා තියනවද? අමීෂා ලේඛනේ දීලා තියනවද? නෑ සර් ලේඛනේ ප්‍රස්තාරය අඳින්න කියලා විතරයි දීලා තියෙන්නේ. ලේඛනේ ප්‍රස්තාරය අඳින්න කියලා නේ කියන්නේ. හරි. දැන් ලේඛනයයි ප්‍රස්තාරයයි සමීකරණයයි කාකපාදයක් දාලා ලියාගන්න. ලේඛනය ප්‍රස්තාරය හා ආ සමීකරණේ තියෙනවා. එපා මටයි වැරදුනේ. උතු අම්මේ සෝරි. ඉසු ළමයි ගණන් ගන්න එපා. QS සමානයි 10 ධන 2 P ලේඛනය හා ප්‍රස්තාරය අඳින්න. ඔයාලා හරි. ලේඛනය ප්‍රස්තාරය අඳින්න. මේන් තියෙනවා ලේඛනේ. හරි දිනදී මම රෙකෝඩින් එක දාන්නම් ගෲප් එකට. මෙන්න අපේ ලේඛනේ. මම ඔයාලට නිල දෙනවා. ඔයාලා ප්‍රමාණයන් ටික හොයාගන්න ඕන. නිල 2යි 4යි 6යි 8යි 10යි. ඔන්න මිල මෙන්න වක්‍රය. ඔයාලයි කරන්නේ මම නෙමේ. ඔයාලයි කරන්නේ මම නෙමේ. වැඩේට කොච්චර වෙලාවක් ඕනද? කොපමණ වෙලාවක් ඕනද වැඩේට? විනාඩි 5ක්. හරි විනාඩි 5ක් දෙනවා. 9යි කාලයි 9යි 20 වෙද්දි කරන්න. ඔයාලට සමීකරණේ දීලා තියෙනවා. සමීකරණේ P වෙනුවට මිලයන් ටික ඔය P වෙනුවට කියලා කියන්නේ මිල. මිල ඔයාලා ආදේශ කරලා සංඛ්‍යා ආදේශ කරලා ඒ මිලයන් වලට ප්‍රමාණයන් ටික හොයාගන්න. ඒක හොයාගත්තට පස්සේ ලේඛනය ප්‍රස්ථාරගත කරන්න. සමීකරණය QS සමානයි 10 ධන 2 P. මිල රුපියල් 2යිදී. නම් P වෙනුවට 2 ආදේශ කරා. 10යි 10 ධන 4යි QS සමානයි. එහෙනම් මිල 2යිදී
සැපයුම් ප්‍රමාණය එකක 14යි. හරිද? QS සමානයි 10 දන 2යි P. මිලට අපි ආදේශ කරනවා 4. 8යි 18යි. රුපියල් 4ේදී 18යි. QS සමානයි 10 දන 2යි P. මිලට ආදේශ කරනවා 6. සැපයුම් ප්‍රමාණය එකක 22යි. QS සමානයි 10 දන 2යි P. 22යි කියලා ලියාගත්ත නෑනේ. රුපියල් 6ේදී එකක 22ක් සැපයනවා. මිනට ආදේශ කරනවා අපි 8. රුපියල් 8ේදී එකක 26යි. QS සමානයි 10 දන 2යි P. අපි P වෙනුවට ආදේශ කරමු රුපියල් 10. 10 දන 20යි. QS සමානයි 30යි. හරිද? එහෙනම් සැපයුම් ලේඛනයේ මිල අක්ෂය ලකුණු කරගෙන 2යි 4යි 6යි 8යි 10යි කියන ප්‍රමාණ අක්ෂය අපි 4න් 4ට ලකුණු කරනවද? හයෙන් හයට ලකුණු කරමු නේද ළමයි? හයෙන් හයට ලකුණු කරමු. 6යි 12යි 18යි 24යි 30යි. මන් දන්නේ ඔයාලා කීයෙන් කීයටද ගත්තේ කියලා. මං 6 ගානේ ගත්තා. 2ේදී 14යි. 2ේදී 14යි. රුපියල් 2ේදී 14යි. රුපියල් 4ේදී 18යි. 6ේදී ඒකක 22යි. 8ේදී ඒකක 26යි. 10ේදී 30යි. මේ ගණන් ගන්න බෑ එහෙම යනවා. ඔයාලා හරියට වැඩේ කරලා ඉදිනේ. වක්‍රය ලකුණු කරන්න ඕන ළමයි ඈ. S කියලා. S කියන්නේ සැපයුම් වක්‍රය. ඕක තමා වැඩි. ඒක ඉවරයි. තව වැඩක් දෙනවා මම ඔයාලට. මොකද්ද දන්නවද? වෙන එකක් ඔයාලා වැඩක් ලියාගෙන තියනවද පොතේ? ඔව් සර්. මොකද්ද? QS සමානයි ඍණ 5. ඔව් ඒක තමා. ආ එහෙනම් එකත් කරලා දාන්න. ආ එතකොට මිල දෙන්නම් දෙන්න. ඍණ 5 දන 2යි P. මෙන්න ලේඛනය. මිල ප්‍රමාණය සැපයුම මිල 2යි 4යි 6යි 8යි 10යි 5 10යි කියලා දෙන්නද? බොරුව ටිකක් කැල්කියුලේෂන් වැඩි වෙන එක විතරයි වෙන්නේ. ආ කමන්නේ නැහැ මම දන්න. ඒකට දෙන්න විනාඩි 5ක් විතර. විනාඩි 5ක් නම් වැඩි වෙයිනේ. දෙකක් විතර දෙන්න. කරන්න ඕක. වක්‍රයත් අපි ලකුණු කරගන්නවා.
මිල සැපයුම් ප්‍රමාණය මිලක්ෂය මට දැම්මම ලකුණු කරගන්න පුළුවන් දෙක හතර හය අට දහයි මූල ලක්ෂයෙන් පටන් ගන්න බිල්ල ළමයි ඔයාලා මේ ප්‍රස්තාරය වවා අඳින්දි මේ ප්‍රස්තාරයේ මූල ලක්ෂයේ ඉඳන් ඊළඟ අගයට ඊළඟට අපිට දීලා තියෙන අගය මේ විශාල අගයක් වෙනවා නම් ප්‍රමාණ අක්ෂය ලකුණු කරන්න ඔයාලා දිගුවක් දාලා ගත්තට කමක් නැහැ හරිද ඒ කියන්නේ ප්‍රස්තාර සටහන අඳින්දි මේක මේ විදිහට දාලා ගත්තා කියලා වැරදි නැහැ. ඔයාලා දිගුවක් දාලා ගන්නෙ. ඒක වැරදි නැහැ. ඒවට පූර්ණයිති ඔයාලට තියෙනවා. ඒක ගැලපෙන විදිහට වැඩේ කරගන්න. මේ ඍණ ලකුණු දකින්දි මට පොඩි කතාවක් මතක් වුණා. කතාව තමයි මේ ඒ දවස්වල අර 9 වසරේ වගේ ඉද්දි හොඳට මතකයි 9 වසරේ. ඉතින් මේ ධන ඍණ පාඩම මට මේක කියලා දුන්නේ අපේ චූටියක් කලමයි මේ කුටි කාලා දින අම්මා ධනයි ඍණ එකතු කරන්නයි ගුණ කරන්නයි කියලා. ඒකින්ද ධන ඍණ දැක්කම මේ බය වෙන්න එපා ඔයාලා. හරිද ඔයාලටත් පැටලෙන වැඩි ගානක් නැහැ දැන් අවුල නැහැ නේ ධන ඍණ. ආ විභාගෙටත් ලියලා ඉන්න නේ. තවදුර මතක ගන්න මේවත්. මේ පොතාරය යන මේ කියලා දෙනවා දැන් මේ මට. ඔයාලට කියලා දෙනවා වගේම මේ කියලා දෙනවා. ගණන් දෙකක් තුනක් දෙනවා හදන්න. මාත් යන අදාගෙන ගණන් තුනක් දෙනු නම් ළමයි තුනම වැරදි. මල පහිනවනේ ඉතින් කියලා දෙන මනුස්සයාට. හරිද? ආ දැන් උිරු රෙකෝඩින් එක ඔන් උනේ. ආ කරන්න දෙයක් නැහැ ඉතින් රෙකෝඩ් එක ලයිව් කරා. ආ කමන්න නැහැ කිව්වා අපේ අයමනේ බලන්න. මම ඔය පබ්ලික් දාන්න නැහැ ළමයි. රෙකෝඩින් හරි වෙන්න හොඳ නැහැ මේ වගේ වැඩ මනුස්සෙන් දැන් කමන්නෑ ශාමින්ද ඔයාලා කිව්වත් නැහැ ළමයි මම ගාන හදන්නේ හරි ඊට පස්සේ අපි එනවා වැඩේට ඍණ පහ ධන ඊට පස්සේ මිල කීයද රුපියල් 8යි ඍණ පහ ධන 8^2016යි उत्तरे තරි 15යි. එහෙනම් අපි මේක ලකුණු කරමු. කොහමද අපි ලකුණු කරන්නේ? අපිට ඍණත් ඕන. අපිට ඕන ඍණත් ඕන. ඒ නිසා අපිට මේ වැඩේ මේම කරන්න බෑ. ඍණත් ලකුණු කරගන්න. නම් අපි පටන් ගන්නවා. හරි. දැන් අවුලක් නැහැ. දෙකයි මේ පැත්ත ලකුණු කරමු දෙකෙන් දෙකයි හතරයි හයයි අටයි මට වෙයි සීනේ තුනෙන් ලකුණු කරන්න ළමයි තුනෙන් ලකුණු කරන්න ගැ තුනයි හයයි නවයයි දොළහයි පහළවයි මිල රුපියල් දෙකේදී ඍණ එකයි දෙකේදී ඍණ එකයි දෙකේදී ඍණ එකයි හරිද හතරේදී තුන
හතරෙදි සෝරි හතරෙදි දාලා තිබා රුපියල් 6ෙදි 7ක් රුපියල් 8ෙදි 11යි රුපියල් 10ෙදි 15යි एस वक्रे ओम वक्रेक दावे ओम वक्रेक तमाई आवे ने ये बैले दिना इलंगा कोटस इका क्रासवा सेप युम विनास्तीव රසවත්ම කොටස ළමයි ඉස්සරහාටමයි තියෙන්නේ. කමක් නැහැ. මේ ටිකක් බලමුකෝ. සැපයුම වෙනස් වීම. සැපයුම වෙනස් වීම කියන කාරණාවේදී දැන් ඇත්තටම පුතේ සැපයුම් ප්‍රමාණය වෙනස් වීම ඊළඟට සැපයුම වෙනස් වීම නිකන් වචන වලින් මේ වාක්‍ය දෙක නිකන් කියවපුවාම ඔයාලට හිතනනේ මේ දෙක එකක් වගේ කියලා. පුතේ මේ දෙක එකක් වගේ වුණාට එකක් නෙමෙයි. මේක වෙනස්. එකක් සැපයුම් ප්‍රමාණය වෙනස් වීම අනික සැපයුම වෙනස් වීම. මේ සිද්ධ වෙලා තියෙන සැපයුම් ප්‍රමාණය වෙනස් වෙලා තියෙන මේ මිල වෙනස් වුණ හින්දා මෙන්න මේ සැපයුම් ප්‍රමාණය වෙනස් වුණේ. මම ඔයාලට කිව්වේ සැපයුම් ප්‍රමාණය වෙනස් වෙන්න බලපාන්නේ මිල විතරයි කියලා මතකද රාමීෂ අපිට කිව්වේ සැපයුම සංකෝචනය වෙනවා සැපයුම ප්‍රසාරණය වෙනවා කියලා ඒ සැපයුම් ප්‍රමාණය වෙනස පුතේ සැපයුම වෙනස් වෙනවා කියලා කියපුවාම සැපයුම වෙනස් වෙනවා කියලා කියපුවාම වක්‍රයක් මුළු මනින්ම වෙනස් වෙනවා වක්‍රයක් මුළු මනින්ම වෙනස් වෙනවා කියලා කියන්නේ එක්කෝ සැපයුම් වක්‍රය දකුණට විතැන් වෙනවා එහෙම නැත්නම් සැපයුම් වක්‍රය වමට විතැන් වෙනවා මොනද ඕක තමයි වෙන්නේ හැබැයි සැපයුම් ප්‍රමාණය වෙනස් වෙද්දි එහෙම දුන්නේ නෑ සැපයුම් ප්‍රමාණය වෙනස් වෙද්දි සිද්ධ උනේ එක්කෝ සැපයුම් වක්‍රයේ දිගේ ඉහළට ගමන් කරා එහෙම නැත්නම් සැපයුම් වක්‍රයේ දිගේ පහළට ගමන් කරා ඔය දෙකෙන් එකක් තමයි සිද්ධ උනේ ඒ සැපයුම් ප්‍රමාණය වෙනස් වෙයි නමුත් අපි කතා කරන්නේ සැපයුම වෙනස් වීම ඔන්න එහෙනම් සැපයුම වෙනස් වීමේදී අපි කියනවා මිල ස්ථාවරව තිබියදී අනෙකුත් සාධක එකක් හෝ කිහිපයක බලපෑම මත සමස්ත සැපයුමේ සිදුවන වැඩිවීම හෝ අඩුවීම අපි කියනවා දරුවනේ සැපයුමක් වෙනස් වෙනවා කියලා. එතකොට මේ සැපයුම වෙනස් වීම කියන එක ආකාර දෙකකට සිද්ධ වෙන්න පුළුවන්. එකක් සැපයුම වැඩි වෙන්න පුළුවන්. අනිත් දේ තමයි සැපයුම අඩු වෙන්න පුළුවන්. දැන් මෙතනදී මම ඔයාලට කියපු දේ මොකක්ද? මිල ස්ථාවරයි සැපයුම කෙරෙහි බලපාන සාධක වලින් යම් නිශ්චිත අවස්ථාවකදී අපි මේ කතා කරන වෙලාව මේ වෙලාවේදී මිල වෙනස් වෙන්නේ නැත සලකා බලන භාණ්ඩේ මිල වෙනස් වෙන්නේ නැත එහෙනම් මොනවාද වෙනස් වෙන්නේ වෙනස් වෙන සාධක ටිකක් තියෙනවා මොනවාද වෙනස් වෙන්නේ සලකා බලන භාණ්ඩේ sorry සලකා බලන භාණ්ඩයට සම්බන්ධ භාණ්ඩ ටික අපි වඩ කියන සම්බන්ධිත භාණ්ඩ කිය ඒ සම්බන්ධිත භාණ්ඩවල හරිද ඊළඟට නිෂ්පාදන පිරිවැය නිෂ්පාදන තාක්ෂණය රජයේ මැදිහත් වීම නැත්නම් අපි කියන රජය කියලා බදු පනවනම සහනාධාරද මොනවාද ඔය කියන දේවල් ඊළඟට ස්වභාවික සාධක මෙන්න මේ කියන සාධක සියල්ලම හරි එහෙම නැත්නම් මේ සාධක වලින් එකක් දෙකක් හරි වෙනස් වෙනවා එහෙම ඔය සාධක එකක් දෙකක් වෙනස් වුණාම වෙනස් වෙන්නේ කවුද සැපයුම සැපයුමයි වෙනස් වෙන්නේ සැපයුම වෙනස් වෙන්නේ පුතේ සැපයුම වෙනස් වුණාම වක්‍රයක් එක්කෝ වමට විතැන් වෙනවා එහෙම නැත්නම් වක්‍රයක් දකුණට වෙන විතැන් වෙනවා හරිද එහෙනම් මම ඔයාලට කිව්වා මේ සැපයුම වෙනස් වෙනවා කියන කාරණාව කොටස් දෙකකට තියෙනවා එකක් සැපයුම වැඩිවීම
අනික සැපයුම අඩුවීම බලන්න ඔයාලා මොනවද ලියාගෙන තියෙන්නේ කියලා සැපයුම වෙනස් වීම යටතේ ඔය ශහරට එන්න විදිහක් නැහැ කියලා කිව්ව අපිට මෙහිදී එම භාණ්ඩයේ මිල ස්ථාවරව තිබියදී සැපයුම කෙරෙහි බලපාන අනිකුත් සාධක වල වෙනස් වීම මත සැපයුම අඩු හෝ වැඩි වීම සැපයුම වෙනස් වීම නම් වේ සැපයුම වැඩි වූ විට සැපයුම වක්‍රය දකුණට විතැන්නන අතර සැපයුම අඩු වූ විට සැපයුම වක්‍රය වමට විතැන්නේ මෙන්න මේකයි සිද්ධ වෙන්නේ मिल प्रमाण सपयम प्रमाण मेन्न तीयनवा अपे कथा करण विलावेदी सपयम वाक्य अपि मेकट कियनवा एस बिंदु कियला एस बिंदु सपयम वेडि वेनवा कियला हितन्न सपयम वेडि वेन्न मोन वगे हेतु बलपान නිෂ්පාදන පිරිවැය අඩු වුණොත් නිෂ්පාදකයාට පුළුවන් තමන්ගේ නිෂ්පාදනය කරන ප්‍රමාණය වැඩි කරන්න. රජයේ සහනාධාර ලබා දෙන සහනාධාර වැඩි කරපුවාම රජයේ සහනාධාර සරි රජය අය කරන බදු නිෂ්පාදකයින්ගෙන් අඩු කළාම කලට වේලාවට වැසි ලැබුණාම හරිද? සම්බන්ධිත භාණ්ඩවල මිල ගණන් කියලා ගත්තාම දැන් නිෂ්පාදන ආදේශක හරි ඔය නිෂ්පාදන ආදේශක මිලවල මිල ගණන් හොඳ නිෂ්පාදන ආදේශකවල මිල ගණන් ටික වැඩි වුණාම සැපයුම වැඩි වෙන්න බලපාන හරි ඉතින් හිතකර විදිහට බලපාන දේවල් අපේ සලකා බාන භාණ්ඩයේ හිතකරව බලපානවා නම් අනිකුත් සාධක ටික මොකද වෙන්නේ පුතේ සැපයුම වැඩි වෙනවා එහෙනම් සැපයුම වැඩි වෙනවා නම් සැපයුම වැඩි වෙන එක අපි පෙන්වන්නේ සැපයුම වක්‍රයක් දකුණට විතැන් කරලා එහෙනම් අපි සැපයුම වක්‍රයක් දකුණට විතැන් කරනවා මෙන්න සැපයුම වක්‍රය දකුණට විතැන් සැපයුම වක්‍රය දකුණට විතැන්න. අපි යෝක ලකුණු කරනවා නැත්නම් නම් කරනවා S1 කියලා. අපි භාවිතා කරන්නේ අල්පැන ගිය තාක්ෂණයක් නම් නිෂ්පාදන ආදේශකවල මිල ගණන් වැඩි නම් sorry අඩුයි නම් ඊට පස්සේ මොනවාද සුනාමි හින්දා කියන්නේ සුනාමිය ඇවිල්ලා රටේ තියෙන සම්පත් ටික විනාශ වෙලා ගියා. මිනිස්සු මැරුණා. හරිද? කියන්නේ ගොවිතැන් කරන්න මිනිස්සු ඉන්න ඕනනේ. ඊළඟට දේපල හානි වුණා. හරිද? ඊළඟට නියඟයක් ආවා. හරිද? ඊට පස්සේ මොනවාද බදු වැඩි කරනවා. නිෂ්පාදකයෝ කෙරෙහි නිෂ්පාදකයන්ගෙන් අය කරන රජය බදු වැඩි කරනවා. සහනාධාර කපා හරිනවා. හරිද අපි භාවිතා කරන්නේ යල්පැන ගිය තාක්ෂණය යල්පැන ගිය තාක්ෂණයක් කියලා කියන්නේ අර ඉස්සර වගේ අර මීගවෙන්ගෙන් තමයි හාන දේවල් කරන්නේ හරිද අලුත් පොහොර වර්ග භාවිතා කරන්නේ නැහැ අලුතෙන් අලුත් අලුත් බීජ වර්ග භාවිතා කරන්නේ නැහැ ඒ කරනකොට ඒ වගේ දේවල් වෙනකොට මොකද වෙන්නේ ඔය මම කියපු දේවල් එකක් දෙකක් සිද්ධ වෙනකොට සැපයුම අඩු වෙනවා සැපයුම අඩු වෙනවා කියලා කියපුවාම මොකද වෙන්නේ සැපයුම් වක්‍රය අපේ සැපයුම් වක්‍රය පුතේ වමට විතැන් වෙනවා සැපයුම් වක්‍රය වමට විතැන් වෙනවා එනම් සැපයුම් වක්‍රය වමට විතැන් වෙනකොට වක්‍රය පිටින්ම මෙන්න මේ විදිහට විතැන් වෙලා හිටිනවා අපි යෝක S3 කියලා ලකුණු කරගත්තා නේද ඕක තමයි සැපයුම වෙනස් වීම කියලා අපිට
ඉගෙන ගන්න හොඳට මතක තියා ගන්න සැපයම වෙනස් වීමේදී සැපයම වෙනස් වීමේදී සලකා බලන භාණ්ඩයේ සලකා බලන භාණ්ඩයේ නිල ස්ථාවරයි නිල ස්ථාවරයි අනිකුත් සාධක වෙනස් වෙයි අනිකුත් සාධක වෙනස් බලන්න ඔයාලගේ නෝට් එකේ ඔයාලගේ නෝට් එකේ ඔයාලා ලියාගෙන තියෙනවද 1 2 3 4 5 කියලා දාලා වාක්‍ය ටික ඔව් සර් හැබැයි ඒකට උඩින් හිස්තැනකුත් තියෙනවා ආ හිස්තැනකුත් තියෙනවද ඔව් ආ මෙන්න මේ වාක්‍යය අමින් බලන්න හිස්තැන මෙන්න මේ मैं गिर रहे चकलां की अंदर एना वाला लिया गना की ना वा एक नवीन ताक्षणे बाविता कीरीम नेद නවීන තාක්ෂණය භාවිතා කිරීම දෙක සුනාමි සුනාමි නෙමෙයි සුනාමි නිසා දීවර අස්සනු විනාශ වීම මේ වගේ ලියාගෙන තියනා නේද ඔයාලා කීපය හරි මට ඕනේ ඉල්ලුම වෙනස් වෙන විදිහ ප්‍රස්තාරිකව නිරූපණය කරන්න ඒ කියන්නේ इल्लुम वैडिद वेन्ने इल्लुम अडुद वेन्ने कियला प्रस्तारिकव निरूपणय करा पलवेनि एक मम ओयालट करला देन्नद मेहेमन पलवेनि वैडिय मम करला देन्नम किदु होंद नैने ओयालावत तमारु दान एक पाल्टम नील बिंदु आए प्रमाण अक्षय सॉरी मूल लक्ष्य बिंदु आए नील अक्षय मे तियेन्ने सप्पेम प्रमाण निष्पादने හදන උපකරණයක් කියන්නේ මොනවා හිතන්නේ අපි වලං හදනවා අතින් හදන්නේ කියලා සකපෝරුවත් අතින් කරගවගෙන ඕක අපි අතින්ම හදමු. හැබැයි අපිට පුළුවන් නම් ඕක අච්චුවකුත් එක්ක මැෂින් එකක් පාවිච්චි කරන්න. නිෂ්පාදනය වැඩි කරගන්න පුළුවන් නේ. ඒකට අපි හදන ඒකක සංඛ්‍යාව වැඩි වෙනවා. හදන ඒකක සංඛ්‍යාව වැඩි වෙනවා කියලා කියන්නේ වෙළඳපොළට ඉදිරිපත් කරන ප්‍රමාණය වැඩි වෙනවා. සැප යුම වෙනස් වෙනවා. නවීන තාක්ෂණය තාක්ෂණය භාවිතා කරනවා. එහෙනම් මොකද වෙන්නේ? සැපෙන් වක්‍රය දකුණට විතැන් වෙනවා සැපයුම වක්‍රයේ දකුණට වෙන විතැන් වෙනවා කියලා කියන්නේ සැපයුම
වැඩි වෙනවා. එහෙනම් අපි එක ප්‍රස්ථාරික නිරූපණය කරමු. මෙන්න සැපේම වැඩි වෙනවා. අපි ඒ වක්‍රය නම් කරනවා S1 කියලා. මෙන්න සැපේම වැඩි වෙනවා. හරිද? දැන් ওই විදිහට අනිත් දේවල් ටිකත් කරන්න. කරගෙන ඉන්න. net me ඔයාට greek වගේ ඇටි රෙකෝඩින් එක තියෙනවා ඒක උදේ බලන්න දැනට මේ වැඩ ටික මම යාළත් එක්ක කරගෙන යන්නම් ඈ තුන නිෂ්පාදන පිරිවැය වැඩි විය අතර රජයේ ගොවීන්ට සහනාධාර ලබා දීම පහ රජයේ බදු පැනවීම කොච්චර වෙලාවක් ඕනද වැඩේ කරන්න කොපමණ වෙලාවක් ඉවරයි කවුද මට ඉවරයි කියලා කිව්වේ කවිෂා කවිෂා ඉවරයි නේ එවන්න උත්තර ටික එහෙනම් ඉවර ඉවරයි WhatsApp එකට එවන්න ටටක් ගාලා හරි එහෙනම් සුනාමි නිසා දීවර අස්සන් විනාශ වෙනවා මේ අස්සන් විනාශ වෙනවා කියලා කියන්නේ පුතේ අල්ලගෙන ආපු මාළු ටික විනාශ කරලා යනවා. එහෙම නැත්නම් මාළු අල්ලන්නේ අඬ විදියක් නැහැ. දීවරම් පන්න එහෙම විනාශ කළා. ඒ හින්දා. හරි එහෙනම් අපි ඔය ප්‍රස්ථාරික නිරූපණය කරනවා. මේ තියෙන්නේ අපේ ප්‍රස්ථාරය මිල ප්‍රමාණය. සැපයෙන් ප්‍රමාණය. සුනාමි එන්න කලින් වක්‍රය, සුනාමි ආවට පස්සේ වක්‍රය වමට විතන් වෙනවා S1 කියලා. ඔයාලා අඩුවු පාවිච්චි කරන්න නැහැ. निष्पादन 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 නිෂ්පාදක යා තමන්ගේ නිෂ්පාදනය අඩු කරනවා එහෙනම් තමන්ගේ නිෂ්පාදනය අඩු කරපුවාම මේ නිෂ්පාදන පිරිවැය කියලා කියන්නේ අනිකුත් සාධකයක් වෙනස් වුනහම අපි සැපයුමයි වෙනස් වෙන්නේ ඇයි පුතේ අපි නිෂ්පාදනය කරන ඒකක සංඛ්‍යාව වෙන අඩු කරනවා හැබැයි මිල වෙනස් වෙනවද මිල වෙනස් වෙන්නේ නැහැ මිල ස්ථාවරයි එහෙනම් ඒ මිලට කලින් තිබ්බ ප්‍රමාණය අඩු වෙනවා කලින් තිබ්බ ප්‍රමාණය අඩු වෙනවා කියලා කියන්නේ සැප යුමයි අඩු වෙන. එහෙනම් සැපේම අඩු වීම සැපේම වක්‍රයක් වමට විතැන් වීමකින් අපි නිරූපණය කරනවා. මිල සැපයුම් ප්‍රමාණය. රජය ගොවීන්ට සහනාධාරය දෙන්න කලින් සැපයුම් වක්‍රය S බින්දුව. දැන් සහනාධාරයක් දීලා දැන් සහනාධාරයක් දුන්නාම අපිට වැඩි වැඩියෙන් නිෂ්පාදනය කරන්න අමුතුවේ වියදම් දරන්න දෙයක් නෑ. ඇයි රජය අපිට ඒවට වියදම් දීලා තියෙන්නේ? එක්කෝ අලුතෙන් මැෂින් එකක් දීලා, එහෙම නැත්නම් මුදල් දීලා මේ සහනාධාරයක් ලබා දෙයි. එහෙම නැත්නම් පොකුර දීලා, එහෙම නැත්නම් වගා කරන්න මොනවා හරි නේද ණය පහසුකමක් ලබා දීලා සහනාධාරය. එහෙනම් සහනාධාරයක් දුන්නාම මොකද වෙන්නේ? සැපයුම වැඩි වෙනවා. අනිකුත් සාධකයක් නේද රජය? නම් සැපයුම වැඩි වෙනවා. සැපයුම වැඩි වෙනවා නම් වක්‍රයක් දක්නට විතැන් වෙනවා S1 කියලා.
රජය බදු පනවනවා නිෂ්පාදන වල රජය බදු පනවනවා රජය බදු පනවුවහම මොකද වෙන්නේ රජය කියලා කියන්නේ අනිකුත් සාධකයක් නිල සපයුම් ප්‍රමාණය රජය කියලා කියන්නේ අනිකුත් සාධකයක් මේ තියෙන රජය බදු පනවන්න කලින් සැපයුම් වක්‍රය රජය බදු පනවපු ගමන් මොකද වෙන්නේ නිෂ්පාදකයෝ තමන්ගේ නිෂ්පාදනය අඩු කරනවා නිෂ්පාදනය අඩු කරපුවාම නිල වෙනස් වෙන්නේ නැහැනේ එහෙනම් මෙන්න සැපයුම් වක්‍රය S1 කියලා වමට විතැන් වෙනවා සැපයුම් වක්‍රය S1 කියලා වමට විතැන් වෙනවා හරි නේද වැඩි ටික සේ හරි දැන් S3 කියලා කියලා දැම්මේ ඔව් සර් හරි මේ අහන්නකෝ දැන් ඔයාලා ඔක S3 කියලා දැම්මම ඒක ලොකු ගැටලුවක් නැහැ දැන් අර ඔයාලා මෙතන මේ වක්‍රයේ S2 කියලා හැමනේ ඒක නියතයක් නෙමෙයි පුතේ වක්‍ර තුනක් තියෙන හින්දායි මම මේ විදිහට කරේ හරිද දැන් මෙතන ඇත්තටම වක්‍ර දෙකක් නේ තියෙන්නේ ඔයාලට ඕන නම් මෙතන මෙතන S1 කි S බිඳුව දාන්න නැතුව මෙතන S1 මෙතන S2 කියලා ගන්නත් පුළුවන් හරිද සැපයුම් වක්‍රේ කොහොම හරි ලකුණු වෙන්නයි ඕන මේක කලින් ටිබ් එක මේක පස් එක කියලා හරිද එතකොට ආ මේකට දාලා තියෙන S2 කියලාද කලින් එක less less එකට S බිඳුව කියලා දැම්මේ ආ කමන්නේ ඒක ගැටලුවක් නෑ ඒක ගැටලුවක් නෑ ඒක ඒක මේවා දැන් මේක S බිඳුව දාන්න නැතුව නිකන් S කියලා තිබ්බත් වැරදි නෑ මේක S මේක S1 කියලා දන්නවා S වලට පස්සේ වක්‍රයක් කියලා හරිද ඒක අර වාදින් වෙච්ච මිස්ටේක් එකක් නේ තුන දාන්න ඕන නෑ ඒකට දෙක කියලා දාන්න හරිනේ ඊළඟට අපේ මාතෘකාව සැපයුම් නම්‍යතාවය ඊළඟ මාතෘකාව සැපයුම් නම්‍යතාවය හරිද උදේ සැපයුම් නම්‍යතාවය කියලා කියපුවාම අපි කියන්නේ මිලෙහි සාපේක්ෂ වෙනසට මිලෙහි සාපේක්ෂ වෙනසට ප්‍රමාණය දක්වන්නා වූ සංවේදීතාවය සැපයුම් නම්‍යතාවය කියලා කියනවා සැපයුම් නම්‍ය තාවය හරිද මේ කියන්නේ පුතේ සලකා බලන භාණ්ඩයක මිල රුපියලකින් වෙනස් වුනහම වෙළඳපළේ ඒ භාණ්ඩයේ ප්‍රමාණය වෙළඳපළට ඉදිරිපත් කරන ප්‍රමාණය මොනතරම් ප්‍රමාණයකින් වෙනස් වෙනවද කියන කාරණාව සංවේදීතාව මිල කියලා කියන්නේ සුවායත්ත විචල්‍ය සැපයුම කියලා කියන්නේ පරායත්ත විචල්‍ය මේ මිල කියන්නේ සුවායත්ත විචල්‍ය සැපයුම කියලා කියන්නේ මේ ප්‍රමාණය කියන්නේ පරායත්ත විචල්‍ය පරායත්ත විචල්‍ය එහෙනම් අපිට සැපයුම් නම්‍යතාවය කියලා කියන්න පුළුවන් එහෙම නැත්නම් නම්‍යතාවය කියලා කියන්න පුළුවන් සුවායත්ත විචල්ලේ සාපේක්ෂ වෙනසට පරායත්ත විචල්ලේ දක්වන සංවේදීතාවයේ මන දක්වන එකට අපිට නම්‍යතාවය කියලා කියන්නේ අපි ඉගෙන ගත්තා කලින්ම නම් මෙතන කරන්නේ සැපයුම් නම්‍යතාවය කියලා එකයි මොකද්ද මිලෙහි සාපේක්ෂ වෙනසට ප්‍රමාණය දක්වන සංවේදීතාවය අපි ගණනය කරලා දක්වනවා ඕකයි සැපයුම් නම්‍යතාවය කියලා කියන්නේ. ඒකට අපි ඕක මතක තියාගන්න ඕන මිලෙහි සාපේක්ෂ වෙනසට ප්‍රමාණය දක්වන්නා වූ සංවේදීතාවය සැපයුම් නම්‍යතාවයයි. මේ සැපයුම් නම්‍යතාවය ගණනය කරද්දී අපි සමීකරණයක් පාවිච්චි කරනවා සැපයුම් නම්‍යතාවය ගණනය කරගන්න.
අපි මොකද කරන්නේ අපේ සැපයුම් ප්‍රමාණය වෙනස බෙදනවා දරුවනේ මිලෙහි වෙනසෙන් සැපයුම් නම්‍යතාවය සමානයි සැපයුම් ප්‍රමාණයයි සාපේක්ෂ වෙනස එහෙම නැත්නම් අපි ඔබ කියනවා සැපයුම් ප්‍රමාණය ප්‍රතිශතක වෙනස කියලා බෙදනවා මිලෙහි සාපේක්ෂ වෙනස මෙන්නත්නම් අපි ඔබට කියනවා මිලෙහි ප්‍රතිශතක වෙනස කියලා අපිට ඕක සංකේත වලින් ලියා ගන්න පුළුවන් PES price elasticity of supply සමානයි delta qs ප්‍රතිශතය බෙදනවා delta p ප්‍රතිශතය මේක තමයි අපේ සැපයුම් නම්‍යතාවය ගණනය කරන සමීකරණය වෙන්නේ එතකොට අපිට මේක ලේසි කරලා ලියා ගන්න පුළුවන් පුතේ ගාණකට අදාළ ඒ කියන්නේ ගණන් වලදී අපිට ප්‍රතිශතය දීලා තිබ්බොත් කෙලින්ම මේ සමීකරණය ගන්න පුළුවන් ප්‍රතිශතයක් දීලා තියෙනවා නම් يعني මිල 100ට 10කින් වෙනස් වෙනවා මිල 100ට 10කින් වෙනස් වෙනකොට ප්‍රමාණය 100ට 5කින් වෙනස් වෙනවා එහෙම මේ ප්‍රතිශතයත් එක්ක දීලා තියෙනවා නම් මෙන්න මේ සමීකරණය ඕකේ මෙන්න මේ සූත්‍රය ඕකේ හැබැයි අපිට කිව්වොත් මිල රුපියල් 10 දී සැපයුම් නම්‍යතාවය ගන්න එක මිල රුපියල් 5 දී සැපයුම් නම්‍යතාවය ගන්න එක අන්න එතකොට අපි පොඩි ප්‍රශ්නයකට මුහුණ දෙනවා ඒ වගේ ප්‍රශ්නයකට මුහුණ දෙද්දී අපිට වෙනම සමීකරණයක් තියෙනවා අපි ඒක ලියා ගන්නවා සැපයුම් නම්‍යතාවය මේ විදිහට අපි ගන්න එක delta qs බෙදීම delta p ගුණ කරනවා p බෙදීම qs delta qs කියලා කියන්නේ සැපයුම් ප්‍රමාණයේ වෙනස delta p කියලා කියන්නේ මිලෙහි වෙනස p කියලා කියනවා පුතේ පළමු මිල qs කියලා කියන්නේ පළමු සැපයුම් ප්‍රමාණය දැන් මේ මේ මෙන්න මේ දෙකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා නේද මොකද්ද මේ පළමු මිලයි පළමු සැපයුම් ප්‍රමාණය කියන්නේ කියලා හිතන්නකෝ මේ විදිහට ලේඛනයක් තියෙනවා කියලා මිල සැපයුම් ප්‍රමාණය කියලා බිංදුව 2 4 6 8 බිංදුවේදී 10 ආයි දෙකේදී 20 ආයි 30යි 40යි 50යි හරිද අපිට ඔන්න ගාණක කියනවා මොකද්ද අපිට කියන්නේ මිල රුපියල් 4ෙදී සැපයුම් නම්‍යතාවය ගණනය කරන්න මිල රුපියල් 4ෙදී සැපයුම් නම්‍යතාවය ගණනය කරන්න මිල රුපියල් 4ෙදී සැපයුම් නම්‍යතාවය මෙන්න මෙතන මේ තියෙන්නේ මෙන්න මේකෙදී අපි වැඩි කරන්නේ මිල රුපියල් 4 හරිද අපිට ඕන කරනවා පුතේ QS සහ ඩෙල්ටා QS ඕන ඩෙල්ටා P මේ ඩෙල්ටා QS උයි ඩෙල්ටා P මේ දෙන්නව නිකන් එකට දැක්කහම ඔයාලට මතක් වෙන මොන වගේ කෙනෙක් සාමාන්‍ය අපිට තියෙන සමහරව දැක්කහම එක එකයිව මතක් වෙනවා කියන්නේ අම්මට සිරාරය නම් ෂාරුක් මෙයා වගේ කියලා අර කියන සමහර වෙලාවට කියනවා නේද මෙයාව දැක්කහම ඔයාලට මොකක් කිය වගේද මතක් වෙන්නේ මේ QS සමානයි QP කියලා sorry QS බෙදීම delta QS බෙදීම delta P කියන එක කෙනා දැක්කහම මේ තියෙන්නේ සැපයුම් වක්‍රයක බෑවුම අන්න හරි බෑවුම
මේ ඕන තැනක අපිට බෑවුම ගන්න පුළුවන් නේද ඕනම තැනක මිල රුපියල් 4 දී සැපයුම් ප්‍රමාණය සෝරි සැපයුම් නම්යතාවය ගණනය කරන්න කියලා කිව්වහම මේ පළමු මිල වෙන්නේ අපිට මෙන්න මේ කියපු මිල දරුව පළමු සැපයුම් ප්‍රමාණය වෙන්නේ අපිට මෙන්න මේ කියලා තියෙන සැපයුම් ප්‍රමාණය ඉතින් අපිට මේකේ නම්යතාවය ගණනය කරන්න ඕන ඔයාලා ගන්න ඕන මිලෙහි වෙනස රුපියල් 2යි ප්‍රමාණය වෙනස 10යි 10 බෙදුවා 2කින් ගුණ කරා 4 බෙදුවා 30 මෙන්න මේකයි ආදේශ කරපුවා පැහැදිලි නේද පැහැදිලි එතකොට මේ සැපයුම් නම්යතාවය අපි කතා කරන සැපයුම් නම්යතාවයත් අර ඔයාලට මතක ඇති සැපයුම් නම්යතා සංගුණකයේ ප්‍රභේදය අනුව අපි සැපයුම් නම්යතාවය වර්ගීකරණය කරා මතකද සැපයුම් නම්යතාවය වර්ගීකරණය කරා මතක ඇති අන්නේ විදිහටම සැපයුම් නම්යතාවයත් මේ අර ඉල්ලුම් නම්යතාවේ වර්ගීකරණය කළා වගේම සැපයුම් නම්යතාවත් අපි වර්ගීකරණය කරා. මෙතන මේ තව පුංචි දෙයක් ඔයාලට මම කියනවා මේ පළමු මිලයි පළමු සැපයුම් ප්‍රමාණයයි කියනවා වගේම අපිට කියන්න පුළුවන් අදාළ ලක්ෂයේ මිල සහ අදාළ ලක්ෂයේ ප්‍රමාණය කියලා. මිල රුපියල් 4 දිනේ මිල රුපියල් 4 තමයි අපිට අදාළ ලක්ෂය රුපියල් 4 දින මිල සෝරි අදාළ ලක්ෂය රුපියල් 4 ඒ 4 දී සැපයුම් ප්‍රමාණය කියන එහෙම ගන්නත් ඔය කොහොම කියලා තිබ්බත් කියන්නේ එකම දේ කියන්නේ එකම ගාණක් තියනවාද හදන්න කිසියම් භාණ්ඩයක අන්නාරි කිසියම් භාණ්ඩයක මිල 120කින් වැඩි වෙන විට සැපයුම් ප්‍රමාණය 100%කින් වැඩි වුණි නම් සැපයුම් නම්යතාවයේ ගණනය කරන්න ගණනය කරන්න බලන්න ගණනය කරන්න කොච්චර වෙලාවක් ඕනද 1 විනාඩියයි මේක සමීකරණය මොකද්ද අපි ලියා ගන්න ඕනේ කවුරුන් නෝ කියන්න බලන්න මොකද්ද ලියා ගන්න ඕන ඩෙල්ටා QS තදීම ඩෙල්ටා P ඩෙල්ටා P මේකද ලියා ගන්න ඕන ඕනේ බලන්න මේක ලියා ගන්න හදන්න බලන්න ඩෙල්ටා QS ප්‍රතිශතය බෙදීම ඩෙල්ටා P ප්‍රතිශතය ඒක නිකන් අර ඉරිකෑල් එක දෙපැත්තෙන් මේ ඩොට් දෙකක් තියනවා කියලා මේ කණේ අපිට ඕනේ නැහැ කියලා ඉඳපා ඈ ඒක නැත්තම් සමීකරණය වෙනස් වෙනවා නේද ඒක නැත් මේක මේ මෙන්න මේකේ මේ දෙක නැත්තම් මේක බෑවුම එක බෑවුම වෙනවා එක තියෙන හින්දා නේ මේ තියෙන හින්දා තමයි ඒක බෑවුම නොවී තියෙන්නේ मिल सीएट विस्सकीं वैडी वेनो
ප්‍රමාණය 30 කින් වැඩි වුණා. එහෙනම් නම්‍යතාවය කීයද? 1.5. මිල රුපියලකින් වැඩි වෙනකොට සැපයුම ඒකක 1.5කින් වෙනස් වෙනවා. ඊළඟ එක පයකක් තියනවා නේද? නෑ සර්. ආ නැද්ද? නෑ. එහෙනම් ලියා ගන්න. එහෙනම් ලියා ගන්න. ඉඩ තියනවා නේද එතන? මට නම් තියෙනවා අනිත් අයට තියෙනවද දන්නේ. අනිත් අයටත් තියෙනවද ඉඩ? තියනනේ ළමයි එතනම ලියා ගන්න. එතන ඉඩ නැත්නම් කොලේක ලියලා උතන අලව ගන්න. මෙන්න තැන් තැන් වල ලියන්න එපා. මිල රුපියල් සැපයුම් ප්‍රමාණය ඒකක. මිල රුපියල් 10යි 12යි. මිල රුපියල් 10යි දී ඒකක 100ක් වෙළඳපළට සපයනවා. මිල රුපියල් 12යි දී 30ක් සපේ. මිල රුපියල් 12 දී සැපයුම් නම්‍යතාවය ගණනය කරන්න. හරි. ගණනය කරන්න. මට මම ඔකට විනාඩි එකමාරක් දෙයක් දෙන්න. හරි එහෙනම් අපි හදලා බලමු. හදමු. මේකට අපිට ඕන කරන සමීකරණය මොකද්ද? PES සමානයි ඩෙල්ටා QS බෙදීම ඩෙල්ටා P. ඔන්න අමිෂ දැන් දාගන්න. ඩෙල්ටා QS බෙදීම ඩෙල්ටා P කියලා. P බෙදීම QS. ඩෙල්ටා QS ප්‍රමාණයේ වෙනස ධන 30යි. මේ ධන ලකුණු නම්‍යතාවයේදී වැදගත් ඈ. මිල වෙනස් වීම ධන 10යි. මිල වැඩි වෙනවා. සෝරි 10යි නෙමෙයි 2යි. ඇස් දෙකට ඔච්චර පේන්න තියෙන වෙන්නේ නෑ. 2යි. අදාළ ලක්ෂයේ මිල එහෙම නැත්නම් පළමු මිල 12 ප්‍රමාණය 130යි. නම්‍යතාව ගණනය කරාද? ඔව් සර්. කීයද උත්තරේ? 1.38. 1.5 3 8යි. බලමු ඒ උත්තරේම දෙන්නේ කි. 1.38. සපර දෙන්න මම
दशम तुम्हारी अटाई हतराई हयाई हम गाण के नाने एक पुती एकादशम हतराई के लिए दिया गया एकादशम हतराई वाला जाओ कैल दिए ना कैल पाविच करने वाला कैल के विभाग का राय अंदर पुकवा एक ऐ में वाके बेदेन ने तुझे वाल देन ले सी मात तो कैल के भाग अंदर आ ओ एकादशम तुम्हारी अटाई हमने तो एकादशम हतराई के लिए दिया गया එතකොට මම ඔයාලට කිව්වා මේ නම්‍යතාවයේ ප්‍රභේද පහක් තියෙනවා ප්‍රභේද කියලා කියတာ කියද්දි නිකන් ඔයාලට hina යනවා නේ මේ දවස්වල ප්‍රභේද කියද්දි මේ ඒ ප්‍රභේදනේ කියන්නේ නම් මේ තියෙන නම්‍යතාවයේ නම්්‍යතාවයේ ප්‍රභේද පහක් තියෙනවා මේම ප්‍රභේද පහකට අපි වෙන් කරන්නේ මොනද සංගුණකයේ අගය අනුව සංගුණකයේ අගය අනුව අගය අනුව තමයි වර්ග පහකට බෙදන්නේ يعني සංගුණකයේ කියලා කියන්නේ මේ එන්නේ උත්තරේ මේ තියෙන උත්තරේ මෙන්න මේ උත්තරය අනුව එහෙම නම්්‍යතාවයේ ගණනය කරලා අපිට එන උත්තරේ අනුව තමයි අපි නම්්‍යතාවයේ ප්‍රභේද ටික වෙන් කර ගන්න. හොඳද? පළවෙනි ප්‍රභේදය තමයි දරුවනි පූර්ණ අනම්ය නම්්‍යතාවය. පූර්ණ අනම්ය නම්්‍යතාවය. පූර්ණ අනම්ය නම්යයි කියලා කියපුවාම නම්්‍යතා සංගුණකයේ අගය අගය බිඳුව. නම්්‍යතා සංගුණකයේ අගය බිඳුවයි. අපි මෙතනින්ම ලියාගමු. නම්්‍යතා සංගුණකයේ අගය බිඳුවයි. හරිද? එතකොට නම්්‍යතාවය මේ පූර්ණ අනම්ය භාණ්ඩයක අපි පූර්ණ අනම්ය වක්‍රය පූර්ණ අනම්ය සැපයුම් වක්‍රයක් ප්‍රස්ථාරික නිරූපණය කරොත් එය මිල අක්ෂයට සමාන්තරව පිහිටනවා. කොහොමද මිල අක්ෂයට මේ විදියට සමාන්තරව පිහිටනවා. මිලේ වෙනසට ප්‍රමාණය කිසිදු වෙනසක් දක්වන්නේ නැහැ. මිලේ වෙනසට ප්‍රමාණය කිසිදු වෙනසක් දක්වන්නේ නැහැ. මම ඔක ඔයාලගේ නෝට් එක ෂෝට් නෝට් එකක් විදියට දුන්නේ. ඒක බලා ගන්න. ඊළඟ ප්‍රභේදය තමයි අනම්ය නම්්‍යතාවය අනම්ය නම්්‍යතාවය අනම්ය නම්යයි කියලා කියපුවම දරුවනේ නම්්‍යතා සංගුණකයාගේ බිඳුවත් එකත් අතර බිඳුවයි එකයි අතරයි තීරණය වෙන්නේ එතකොට සැපයුම් වක්‍රය අනම්ය සැපයුම් වක්‍රයක් අපි ප්‍රස්ථාරිකව නිරූපණය කරනකොට මේ අනම්ය භාණ්ඩයක සැපයුම් වක්‍රය මිල අක්ෂයට බරවයි තියෙන්නේ මිල අක්ෂයට බරවයි මේ විදිහට ඊළඟ නම්්‍යතාවය තමයි ඒකීය නම්ය ඒකීය නම්ය ඒකීය නම්යයි කියලා කියපුවාම නම්ිතා සංගුණකයේ අගය එකයි නම්ිතා සංගුණකයේ අගය එකයි හරි ඒකීය නම්්‍යතාවය ඒකීය නම්්‍යතාවය අපි ප්‍රස්ථාරිකව නිරූපණය කරද්දී එය
මූල ලක්ෂයෙන් ආරම්භ වෙලා ඉහළට ගමන් කරනවා. මූල ලක්ෂයෙන් ආරම්භ වෙනවා. ඊළඟට අත නම්ය නම්යතාව නම්ය නම්ය නම්යතාවය නම්යතා සංගුණකේ අගය එකත් අපිරිමිතයත් අතර එකත් අපිරිමිතයත් අතර ඒ කියන්නේ එකයි මෙන්න මේ මාළු කට්ටයි අතර එතකොට මේකේ සැපයම් වක්‍රය ඒ කියන්නේ නම්ය නම්යතාවයක් තියෙන භාණ්ඩයක සැපයම් වක්‍රය ප්‍රමාණ අක්ෂයට බරවයි තියෙන්නේ ප්‍රමාණ අක්ෂයට වැඩි ගැවමක් සහිතව තමයි ඊළඟට පූර්ණ නම්ය නම්යතාවය පූර්ණ නම්ය නම්යතාවය නම්යතා සංගුණකයේ අගය අපිරිමිතයි නම්යතා සංගුණකයේ අගය අපිරිමිතයි ඔය පූර්ණ නම්ය නම්යතා වක්‍රයක් අපි ප්‍රස්තාරිකව නිරූපණය කරද්දී පුතේ ප්‍රමාණ අක්ෂයට සමාන්තරව තමයි අපි හිතන්නේ නිල වෙනස් වෙන්නේ නැතිව ප්‍රමාණය වෙනස් වෙනවා මේ බලන්නකෝ මෙතනදී පූර්ණ අනම්ය තත්ත්වයේදී මිල වෙනස් වෙනවා ප්‍රමාණීය ප්‍රතිචාරයක් දක්වන්නේ නැත අනම්ය වෙනකොට මිලේ වෙනසට වඩා අඩුවෙන් තමා ප්‍රමාණය වෙනස් වෙන්නේ මිලේ වෙනසට වඩා අඩුවෙන් තමා ප්‍රමාණය වෙනස් ඒ කියනම් මේ වෙනකොට මිල වෙනස් වෙන ප්‍රමාණයෙන්ම ප්‍රමාණයත් වෙනස් වෙනවා නම්ය වෙනකොට මිල වෙනස් වෙන ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් ප්‍රමාණය වෙනස් වෙනවා මිල වෙනස් වෙන ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් ප්‍රමාණය වෙනස් වෙනවා පූර්ණ නම්ය වෙනකොට මිලේ වෙනසක් නැතිව ප්‍රමාණය වෙනස් වෙනවා පැහැදිලිද ඔය ටික තමයි සිද්ධ වෙන්නේ එහෙනම් දරුවනේ ඔයාලා ලියාගෙන තියපු නෝට් එක දැනට ඉවරයි ඔය ටික නේද ලියාගෙන තියෙන්නේ පුතේ කව ලියලා තියෙනවද තව මොකද්ද ලියලා තියෙන්නේ සැපයම් නම්යතාවයේ තීරණය කරන සාධක තොග ප්‍රමාණය පහත යෑමේ හැකියාව දාර්තා ප්‍රජනනයට ගෙන ඇති ප්‍රමාණය නිෂ්පාදනය සඳහා ගත වෙන කාලය වෙළඳපොළ සමතුලිතය කියලා අයලියල් තියෙනවා ඉල්ලුම් හා සැපයම් යන ප්‍රතිවිරුද්ධ බලවේගයන් එකිනෙක තුලනය වෙන අවස්ථාව වෙළඳපොළ සමතුලිතය ලෙස හැඳින්වේ හරි මොනවාද සමතුලිතය ලියාගෙන තියෙනවානේ ඔව් ඒකත් කරලම දාමු वाइट बोर्ड සැපයම් නම්යතාවය තීරණය කරන සාධක එක තමා තොග පවත්වාගෙන යාමේ හැකියාව තොග පවත්වාගෙන යාමේ හැකියාව
එත්තෝගේ නෙමෙයි එත්තෝග අනික ධාරිතාවයෙන් ප්‍රයෝජනයට ගෙන ඇති ප්‍රමාණය ඊළඟ එක නිෂ්පාදනය සඳහා ගතවන කාලය මේ කියන්නේ මොනවද කියලා දෙන්න පුතේ නිෂ්පාදනය සඳහා ගතවන කාලය වැඩි නම් හරිද ඒ කියන්නේ මිල වෙනස් වෙලා මිල වෙනස් වීමකින් පස්සේ නිෂ්පාදනය සඳහා ගතවන කාලය වැඩි නම් निष्पादने गतवन काले दारितावें प्रयोजन गति प्रमाणे नम्याय अक्कर एकसियासुवेम वगा करला कियेद्दी विलंदपले मगे इतांदको कुंबुरु अक्कर एकसियासुवा तियेन्ने कियला हरिद चतुनेट तमा मे कुंबुरु अक्कर एकसियासुवेम आयि तियेन्ने विलंदपले वीक्लोक मिल रुपियाल 50යි ඉතුරු අක්කර 20 වගා කරන්නේ 50යි දැන් රුපියල් 60ක් වුණා සහල් කිලෝ එක මෙයා මේ 20ත් වගා කරනවා මේ 20ත් වගා හැබැයි ඕකේ මිල වැඩි වුණා කියලා ප්‍රමාණය මිල වැඩි වුණු ප්‍රතිශතයට වඩා වැඩියෙන් වැඩි වෙලා නැහැ හරිද ඒක අපි කියනවා තමයි හැබැයි දැන් හිතන්නකො අපේ ආදිත්‍ය ඉන්නවා කියලා ආදිත්‍ය ගාවත් අක්කර 200ක් තියෙනවා මෙයා අක්කර 50ක විතරයි වැඩ කරේ මෙයා වැඩ කරේ අක්කර 50ක විතරයි එයාට තව තියෙනවා අක්කර 150ක් මිල වැඩි වුණාට පස්සේ රුපියල් 60 ගානේ ලබා ගන්න පුණ අක්කර 150ක් එතකොට එයා ඒ ප්‍රමාණයට සප් වෙනවා එතකොට භාවිතයට ගෙන ඇති ප්‍රමාණය අඩුයි නම් නම්යයි වැඩි නම් අනම්යයි තොග පවත්වාගෙන යාමේ හැකියාව තොග රැස් කරගෙන තියාගන්න පුළුවන් නම් අපි කියනවා ඕක නම්ය තොග රැස් කරලා තියාගන්න බැරි නම් අපි කියනවා නම්ය කියලා හරි මිල වැඩි වෙද්දි අපි අර රැස් කරගෙන තියෙන තොග එවන්න පුළුවන් හැබැයි එහෙම බැයි නම් වෙළඳපළේ තියෙන මිලකට දෙන්න වෙනවා මේ පැත්තේ රුපියල් 1000ක් තියෙනවා මේ පැත්ත කියලා කියන්නේ හර පැත්ත රුපියල් 1000ක් තියෙනවා ඔය ගිණුම තුලනේ කරන්න ඔයා දෙපැත්තටම මේ 1000යි කියලා ලියන අඩු පැත්ත පුරවනවා ඒකට ලියනවා පාගේ ශේෂය කියලා හැ පැත්තෙන් අරගෙන එන ඕන ඉතින් කි ශේෂය ඕක තමයි තුලනේ කරනවා කියලා කියන්නේ මේ ගිණුම තුලනේ කරනවා කියලා කරපුවාම මේ එකම අගයන් දෙපැත්තටම දාලා මේක බැලන්ස් කරගත්ත එක නේද කරේ තරාදියක් මොකද කරේ තරාදිය මෙහෙම නේද අර ස්කෝලේ දවස්වල ඒ දවස්වල තරාදිය චිත්‍රණං අඳින්න බෑ මට ආ ඉතින් තරාදිය ආ තරාදියක් මොකද කරේ කොක්ක කුක් තියනනේ තරාදිය ඒකත් දැනත් කළා
කිලෝ එකක් මේ පැත්තට කිලෝ එකේ පඩියක් දැම්මා නම් මේ පැත්තට වැලි හරි ගල් හරි සීනි හරි මේ පැත්තට දාන්න කිලෝ එකයි දෙන්න සමාන වෙන්නේ එතකොටයි නේද දෙන්නේ සමාන වෙන්නේ එතකොටයි මෙතන වෙළඳපළේ දෙන්නේ ඉන්නවලු ඒ දෙන්න තුලණය වෙනවලු කවුද වෙළඳපළේ ඉන්න දෙන්න මම මගේ චිත්‍ර ටික මකන්නම් ඈ වෙළඳපළේ දෙන්නේ ඉන්නවා කවුද පුතේ මේ දෙන්න අපි දන්නවා මෙච්චර වෙලාවක් මෙච්චර දවසක් අපි කතා කර කර ආවේ දෙන්න ගැන එක්කෙනෙක් ඉල්ලුම අනිත් එක්කෙනා සැපයුම එක්කෙනෙක් ඉල්ලුම අනිත් එක්කෙනා සැපයුම මේ තමා වෙළඳපළේ තියෙන ප්‍රධාන ගාමක බලවේග දෙක වෙළඳපළක තියෙන ගාමක බලවේගය කියන්නේ ප්‍රධාන බලවේග දෙකක් තමා එකක් ඉල්ලුම් බලවේගය අනිත් එක සැපයුම් බලවේගය එහෙම නැතුව අනුර කුමාර සහෝදරයාවත් මොනවා විමල් වීරවත් සහෝදරයාවත් දෙවිය මොනවද බලවේග දෙක මහින්ද සුලංගවත් මහත් සජිත් සුලංගවත් රනිල් සුලංගවත් ඒ සුලංග නෙමෙයි ඒව නෙමෙයි ඉල්ලුම් බලවේගයයි සැපයුම් බලවේගයයි සමතුලිත වෙනවා කියලා කියපහම් පුතේ වෙළඳපළේ යම් නිශ්චිත අවස්ථාවකදී ඉල්ලුමට සමාන වෙනවලු සැපයුම ආ බලන්නකෝ ඉල්ලුමට සැපයුම සමාන වෙනවලු මේ ඉල්ලුමට සැපයුම වෙළඳපළේදී යම් නිශ්චිත අවස්ථාවක සමාන වුණහම මේ දෙන්නම මුහුණ දෙන මිල එකම මිලකට මුහුණ දෙන්නේ ඉල්ලුම මුහුණ දෙන්නෙත් එක මිලකට සැපයුම මුහුණ දෙන්නෙත් එක මිලකට දැන් ඉල්ලුම මුහුණ දෙනවා සැපයුම මුහුණ දෙනවා කියලා ඉල්ලුමට මුණ කුයි සැපයුමට මුණ කුයි තියනවද මේ දෙන්නට නෑ කවුද මුහුණ දෙන්නේ ඉල්ලුම කියලා මුහුණ දෙන්නේ පාරිභෝගිකයා සැපයුම කියලා මුහුණ දෙන්නේ නිෂ්පාදකයා එහෙනම් නිෂ්පාදකයා ලබන මිලයි පාරිභෝගිකයා ගෙවන මිලයි මොකද වෙන්නේ සමාන වෙනවා අපි පාරිභෝගිකයා කරන වියදමයි නිෂ්පාදකයාගේ ආදායමයි එකක් වෙනවා මම භාණ්ඩයකට රුපියල් 10ක් ගෙවනවා නම් නිෂ්පාදකයාට ලැබෙන්නේ රුපියල් 10යි සමතුලිතයකදී ඇයි සමතුලිත මිල සමතුලිතේ කියන්නේ ඉල්ලුමයි සැපයුමයි සමාන වුණාම මිලක් සමාන වෙනවා ඉල්ලුම් මිලයි සැපයුම් මිලයි දෙකක් නෙමේ එකක් බවට පත් වෙනවා මොකද්ද ඉල්ලුම් මිලයි පාරිභෝගිකයා භාණ්ඩයේ ඉල්ලන මිලයි නිෂ්පාදකයා වෙළඳපළට දෙන මිලයි දෙකම එක සමාන වෙනවා ඔය ඉල්ලුම් මිලයි සැපයුම් මිලයි සමාන වුණාම පාරිභෝගිකයා ඉල්ලන ප්‍රමාණයයි නිෂ්පාදකයා සපයන ප්‍රමාණයයි ඔය දෙකත් සමාන වෙනවා සැපයුමේ සහ ඉල්ලුම නැත්නම් ඉල්ලුම සහ සැපයුම කියන දෙන්න සමතුලිත වෙනවා කියලා කියන්නේ ඔන්න ඕකටයි හරිද බලන්න ඔයාලා නෝට් එකේ මොකද්ද ලියාගෙන ඉන්නේ මේ දේම තමයි ඔයාලා ලියාගෙන මොනාද ලියන් තියෙන්නේ ඉල්ලුම් හා සැපයුම් යන ප්‍රතිවිරුද්ධ බලවේගයන් ප්‍රතිවිරුද්ධ බලවේගයන් ඇයි ඉල්ලුමට තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධයක් සැපයුමට තියෙන්නේ අනුලෝම සම්බන්ධයක් හරි නිකන් ගෑන ළමයි පිරිමි ළමයි දෙන්න මොකක් හරි කතා කරගත්ත දෙයකට එකග වෙනවා වගේ වැඩක් තමයි මේ වෙන්නේ හරිද එකිනෙක බලවේග දෙක එකිනෙක තුලණය වෙන අවස්ථාව දෙන්නට දෙන්න සමාන වෙන අවස්ථාව සමහර වෙලාවට යාළුවෙක් කියන්නේ ඔබ මගේ මුලින්මද මං හිතන්නේ කියලා අන්න ඒ වගේ වෙලාවක් හරිද කියනවා මේ වගේ වෙලාවකදී වෙළඳපළක දකින්න පුළුවන් ලක්ෂණ කිහිපයක් තියෙනවා එකක් තමයි පුතේ ඉල්ලුම් ප්‍රමාණය හා සැපයුම් ප්‍රමාණය එකිනෙකට සමාන වෙනවා මම ඒකයි ඔයාලට කිව්වේ වෙළඳපළේ පාරිභෝගිකයා ඉල්ලන භාණ්ඩ ප්‍රමාණයයි ඒ වෙළඳපළට නිෂ්පාදකයා දාන ප්‍රමාණයයි දෙකම එකිනෙකට සමාන වෙනවා. ඒ කියන්නේ එකම අගයක් ගන්නවා. හරිද?
මේගොල්ලෝ කියනවා අදි ඉල්ලුමක්වත් අදි සැපයුමක්වත් නැහැලු. දන්නේ නැහැ නේවාලා අදි ඉල්ලුම කියලා කියන්නේ මොකද්ද අදි සැපයුම කියන්නේ මොකද්ද කියලා. අදි ඉල්ලුම අදි සැපයුම. හරිද? අදි ඉල්ලුම කියලා කියන්නේ දරුවනේ අපි කැමතිනේ අඩු මිලට වැඩි බාණ්ඩ ප්‍රමාණයක් ගන්න. නේද? මිල අඩු වුණාම අපි ඉල්ලන ප්‍රමාණය වැඩි කරනවා. හැබැයි නිෂ්පාදක හැමද? එයා මිල අඩු වුණොත් සැපයුම අඩු කරනවා. මිල අඩු වුණොත් සැපයුම අඩු කරනවා. එහෙනම් මිල අඩු වෙලාවක අපි වැඩිපුර ඉල්ලද්දී වෙළඳපළේ තියෙන්නේ අඩු බාණ්ඩ ප්‍රමාණයක් නම් හිතන්නකෝ අපි වෙළඳපළේදී රුපියල් 2කට බාණ්ඩ 1ක 100ක් ඉල්ලනවා. හැබැයි වෙළඳපළේ තියෙන්නේ රුපියල් 2කට ගන්න බාණ්ඩ 1ක 50යි. අපි වැඩිපුර කොච්චරක් ඉල්ලලද? අපි වැඩිපුර 1ක 50ක් ඉල්ලලා තියෙනවා. මෙන්න මේ 50ට තමයි දරුවනි අපි කියන්නේ අදි ඉල්ලුම කියලා. අදි සැපයුම. අදි සැපයුම කියලා කියන්නේ දැන් නිෂ්පාදකයා පැත්තෙම නිෂ්පාදකයා කියන එකේන එයා වැඩි මිලක් ලැබෙද්දි වැඩියෙන් සපයනවා. හැබැයි පාරිභෝගිකයා මිල දී ගන්නෙ නෑනේ වැඩි ගන්නට. එයා කරන්නේ එයාගේ ඉල්ලුම අඩු කරනවා. ඒ කියන්නේ අපි කියන්නේ අනුලෝම සම්බන්ධය ප්‍රතිලෝම සම්බන්ධය කියලා. එහෙනම් රුපියල් 2කට නිෂ්පාදක ඒකක उदाहरण හැබැයි මෙයාලා මෙන්න මේ රුපියල් 8ට රුපියල් 8ක් දීලා පාරිභෝගිකයා ගන්නේ හිතන්නකෝ පාරිභෝගිකයා මිල දී ගන්න සූදානම් 150යි කියලා පාරිභෝගිකයා මිල දී ගන්න සූදානම් මිලයිනේ 150යි ඒකක 50ක් වැඩි නේද ඔන්න ඕකට කියනවා අපි අදි සැපයුම කියලා අදි සැපයුම නිර්මාතයි මම බෑ කම්මැලි වෙලා කොහමද ලෝකේ ජය ගන්නෙ ඈ තව චුට්ටයි තව චුට්ටයි නෑ ඉඳා ගන්න බා ඉන්න නම් මොනවද ළමයි අතව රැයට කරා මම එන්න පරක්ුණා ඒකයි පන්තිය පොඩ්ඩක් පරක්ුණා කියලා කිව්වේ ඊට පස්සේ මම නාල කරලා ඩික් ගාලා බෙදලා ඉඳලා සෙහත් දැන් ඇවිල්ලා තියෙනනේ දවල්ට කලින් නේද මුලින් නම් හිටියද සෙහත් ආ එහෙම මම දැක්කේ නැහැ සෝරි ඈ මම දැක්කේ නැහැ පොරු කියන්න එපා සෙහත් මම බැලුවට පටන් ගත්ත වෙලේ लक्षण लक्षण නිෂ්පාදකයා සපයන ප්‍රමාණයට සමාන වුණොත් මේ දෙන්න සමාන වුණොත් අදීල්ලුමක්වත් අදි සැපයුමක්වත් තියනවද නැහැ රුපියල් 4ෙදි ඒකක 200ක් සපයනකොට පාරිභෝගිකයාත් ලෑස්ති රුපියල් 4ට ඒකක 200ක් මිල දී ගන්න මෙතන අදි සැපයුමක්වත් අදීල්ලුමක්වත් නැහැ හරිද ඒකේ ලක්ෂණය අනිත් ලක්ෂණය තමයි මෙන්න මේ වෙළඳපළ සමතුලිතයක් තියෙන වෙලාවක ඉල්ලුම් වක්‍රය සහ
සැපයි උන් වක්‍රය එකිනෙක ඡේදනය වෙනවා ඡේදනය වේ එකිනෙක ඡේදනය මෙන්න මේම මිල ප්‍රමාණය මෙන්න තියෙනවා අපේ සැපයුම් වක්‍රය මෙන්න තියෙනවා අපේ ඉල්ලුම් වක්‍රය මෙන්න මෙතන ඡේදනය වෙනවා නේද මෙන්න මෙතනයි සමතුලිත लक्षण सपयम प्रमाण इलूम प्रमाण सपयम प्रमाण सामान पास अदी सपयुम पास ඉල්ලුම් වක්‍රය සහ සැපයුම් වක්‍රය කිනක ඡේදනය වෙනවා දැන් මම මේ වක්‍රය ඔයාලට අදි ඉල්ලුමයි අදි සැපයුමයි පෙන්වන්නම් මේ බලන්න මෙතන සමතුලිතයනේ සමතුලිතයට එහා මිලකදී මම මිලේ ඉඳන් දැන් මිල වැඩි නම් ඔන්න ප්‍රමාණය වැඩි දැන් මිල අක්ෂයේ ඉඳන් සැපයුම් අක්ෂයේ ඡේදනය වෙන්න මම රේඛාවක් ඇඳපුවාම කඩේරි ඇඳපුවාම සැපයුම් වක්‍රය මුණ ගැහෙනවනේ ඒ සැපයුම් වක්‍රය මුණ ගැහෙන තැන ඉඳන් මම පල්ලහැට ප්‍රමාණ අක්ෂයට කඩේරි ඇඳපුවාම ඒ මිලට නිෂ්පාදකයා සපේන ප්‍රමාණය තියෙනවා හිතන්නකෝ ඒකක 500ක් සපේනවා කියලා ඒකක 500ක් ඔය ඒකක 500 ඉඳන් මේ කඩිරි ටික එද්දි ඉල්ලුම් වක්‍රයක් කපාගෙන නේ දෙන්නේ ඉල්ලුම් වක්‍රයක් කපාගෙන ඉන්නේ ආ මේ ඉල්ලුම් වක්‍රය කපාගෙන අපතන මම මෙහෙම ලකුණු කරලා එතනදී ඉල්ලුම් වක්‍රය හම්බෙන්නේ එතනින්නම් මම මිල අක්ෂයට කඩිරි ටිකක් අදිනවා එතනින්නම් මම මිල අක්ෂයට කඩිරි ටිකක් අදිනවා මේ බලන්න කඩිරි ටිකක් අදිනවා හරිද මේ ඒකක 5 දැන් මිලක්ෂයේ හම්බ වෙනවනේ මිල. දන්න මෙතන රුපියල් 5යි කියලා. මිලක්ෂයේදී හම්බ වෙනවා. මෙතනදී මේ පුතේ මේ කියන්නේ සැපයුම් කරුවා ඒකක 500ක් වෙළඳපොළට දැම්මට පාරිභෝගිකයා මිල දී ගන්න සූදානම් වෙලා තියෙන්නේ මේ රුපියල් මේ ඒකක 500 රුපියල් 5කට. හරිද මෙතන හිතන්න රුපියල් 25යි කියලා රුපියල් 25 මිල වැඩි වුණාම එයා ඒකක 500ක් සපේනවා හැබැයි ඒකක 500 පාරිභෝගිකයා ගන්න සූදානම් වෙලා ඉන්නේ රුපියල් 5කට හරි හැබැයි රුපියල් 5කට නිෂ්පාදකයා සපයන සූදානම් වෙලා ඉන්නේ ඒකක 100යි නේ සපේම වක්‍රයේ ඡේදනය වෙනවනේ මෙන්න මෙතන ඉඳන් ප්‍රමාණ අක්ෂය ගත්තාම ඇත්තටම රුපියල් 5ට සැපයුම් කරුවා සැපේන එක සංඛ්‍යාවක් අපිට හම්බ වෙනවා. ඒ ඒකක 100යි. එතකොට ඒකක 100 ඉඳන් 500ට ප්‍රමාණය හරසිය. හරි. දැන් ඔයාලට ඔක මේක මේක තව මතක් කරන්න ඕන. मिल रुपया
මිල රුපියල් 25 දී ඒකක 500ක් මෙන්න නිෂ්පාදකයා සපයනවා. හරිද? ඒක 500ක් සපයනවා. හැබැයි පාරිභෝගිකය වෙච්චම පුතේ අපි මිල වැඩි වෙද්දී ඉල්ලුම් ප්‍රමාණය අඩු කරනවනේ. ඒකට ප්‍රතිලෝම සම්බන්ධය කියන්නේ මිල වැඩි වේ ඉල්ලුම් ප්‍රමාණය අඩු වේ. එහෙනම් මෙයා රුපියල් 25 දී පාරිභෝගිකයා මිල දී ගන්න සූදානම් ප්‍රමාණයකුත් තියෙනවා මෙන්න. ආ මේ තියෙන්නේ. මෙතන ඉඳන් අපි පහළට 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 ප්‍රමාණක්ෂය දාපුවම මෙතන තියෙනවා ඒකක 50. ඇත්තටම පාරිභෝගිකයා සූදානම් වෙලා තියෙන්නේ මිල රුපියල් 25 කියලා කියපුවම ඒකක 50ක් මිල දී ගන්න. මෙන්න මෙතන ඉඳන් මේ හදලා තියෙන ඉතුරු ටිකට අපි කියනවා අදි සැපයුම කියලා. මේ ටිකට අපි කියනවා අදි සැපයුම. හරිද? ඔය තියෙන අදි සැපයුම. ඇයි මිලදී ගන්නෙ මෙන්න මේ ප්‍රමාණය එකක 50යි 450ක් අදි සැපයුම සමතුලිතයේ උඩින් තමයි අදි සැපයුම තියෙන්නේ. හරිද? සමතුලිතයේ ඉහළින් ඊළඟට මිල අඩු වෙද්දී අපි වැඩිපුර ඉල්ලනවන් නේද? හිතන්නකෝ මිල රුපියල් 10යි මිල රුපියල් 10යි මිල රුපියල් 10යිදී මිල රුපියල් 10 ඉඳන් ඉල්ලුම්ක් රේට අනිත් රේඛාවක් කඩින් මෙන්න එතන ඉඳන් ප්‍රමාණාක්ෂයට කඩින් යනින්න අපි මිල රුපියල් 10යිදී ඒකක 400ක් ඉල්ල හැබැයි ඔය එද්දි සැපයුම් වක්‍රයත් ඡේදනය වුණා නේද කපාගෙන කියලා එතන ඉඳන් පහලට ප්‍රමාණාක්ෂයට අනිත් කඩින් මෙන්න රුපියල් 10ට සපයන්න සූදානම් මේකක 100යි නිෂ්පාද. ඇයි? මිල අඩුයි නම් ප්‍රමාණය අඩු සපයන ප්‍රමාණය අඩු. හැබැයි අපි එහෙම නෙමෙයි. මිල අඩු වුනොත් වැඩියෙන් ඉල්ලනවා. ඒ වුණාට වැඩියෙන් ඉල්ලුවට මිලදපලේ නෑනේ. මෙන්න මෙතන ඉඳන් මේ ටිකට අපි කියනවා පුතේ මොකක් කියලාද? අදි ඉල්ලුම කියලා. මේ තියෙන අදි අදි සම්පතර විදිහට එකක 300 අදි එක අපිට ඕක මේ සැපයුම් වක්‍රයක sorry මේ සමතුලිතයක් කියන මේ වක්‍රයක පෙන්වන්න පුළුවන් පෙන්වත් සැපයුමක් මෙන්න අදි ඉල්ලුම කියන එහෙනම් අදි සැපයුම තීරණය වෙන්නේ සමතුලිතයට උඩින් අදි ඉල්ලුම තීරණය වෙන්නේ සමතුලිතයට පහළින් මේ ප්‍රස්ථාර සටහන පොතේ තියෙනවද ලියාගෙන ආලා නෑ සර් නෑ නේද හ්ම් හ්ම් ආ දැන් මම ඉන්නපහ කියන්නකො ලේඛනයක් තියෙනවද ඔයාලා ගාව මොකක්ද ලේඛනය නෑ මිල රුපියල් 2 4 6 8 10 කියලා ලේඛනයක් නැද්ද නෑ නෑ නේ හරි එතකොට මේ සමතුලිතයත් පුතේ අපිට අපි කතා කරන මෙන්න මේ සමතුලිතයත් අපිට ලේඛනයක් වක්‍රය සහ සමීකරණය මෙන්න මේ කියන ආකාර තුනෙන්ම ඉදිරිපත් කරන්න පුළුවන් මොකද්ද මෙන්න මේ කියන ආකාර තුනෙන්ම ඉදිරිපත් කිරීමේ හැකියාව කියනවා ඉතින් අපි ඔය තුනම ඉගෙන ගන්න ඕන හරිනේ මේ තුනම ඉගෙන ගන්න ඕන කරමු ඉතින් නේද ආ ලියා ගන්නකෝ මෙන්න මේ ලේඛනේ ඉන්ටර්වල් එකක් ඕනද ඈ ළමයි ඕනේ නැහැ සර් කරලාම ඉවර කරමු මොකද්ද මේ ශාමින්ද සර් ආ කවිදෝ ඊයේ වෙනකන් දීනවද මොකද කවිඳු නිදිද නෑ නෑ ප්‍රතිඵල ආපු සතුරට පාටිද නෑ
එපා ලැබූ ජය සාමකාමීව සමරන්න. හරි හරි. ලේඛනයේ වක්‍රයේ සමීකරණයේ කියන තුනම අපි එකපාර කරගෙන යන්න ඈ. හරිද? ලියා ගන්නකෝ මේක. නිල. මම එහෙම කරදර කරන්නේ නැහැ ළමයි ඔයාලට වැඩියෙන්. ඔයාලා දන්නවනේ. හෙටත් මේ වෙලාවට පන්තිය තියෙනවා. ආනේ හෙට නැහැ sorry හෙට නැහැ හෙට නැහැ. සැපයුම් ප්‍රමාණය. සර්කියු ඉල්ලුම් ප්‍රමාණය කියුඩි. සැපයුම් ප්‍රමාණය. QS. මිල 2 4 6 8 10. එතකොට ඔයාලට මොනවද පන්ති තියෙන්නේ? සීයි 80යි 60යි 40යි 20යි 20යි 40යි 60යි 80යි 100යි මොනවාද ඔයාලට හිට පන්ති තියෙන්නේ? සාම දාලා නැහැ. සාම නැහැ? නෑ. ඒක ඉරිදානේ? නෑ. බොහෝ විට හෙට උදෑසන 10ටත් පන්තියක් තියෙයි ඈ. උදෑසන 10ටත් පන්තියක්. ළමයි ඊට වඩා හොඳ නැද්ද මේ පොඩ්ඩක් ඉන්න මම මේක ඔෆ් කරන්නම්. හරි. සමතුලිතය ලේඛනයක් මගින් හොයන්නේ කොහොමද? දැන් ලේඛනයක් මගින් සමතුලිතය හොයද්දී අපිට දැන් අපි දන්නවනේ සමතුලිතයේ තියෙන ලක්ෂණ මොනවාද? සමතුලිතයේ තියෙන ලක්ෂණ එක ලක්ෂණයක් තමයි සමතුලිත ප්‍රමාණයයි sorry ඉල්ලුම් ප්‍රමාණයයි සැපයුම් ප්‍රමාණයයි එකිනෙකට සමාන වෙනවා. අදි ඉල්ලුමක් අදි සැපයුමක් නැහැ. වක්‍ර එකිනෙක ඡේදනය වෙනවා. වක්‍ර කියලා කියන්නේ ඉල්ලුම් වක්‍රයයි සැපයුම් වක්‍රයයි. ලේඛනයේදී වක්‍ර බලන්න බෑනේ. අපි මොකක් එක්කද බලන්න ඕන? ඉල්ලුම් ප්‍රමාණයට සැපයුම් ප්‍රමාණය කොතනද සමාන වෙලා තියෙන්නේ? ලේඛනයේ බලමු. ඉල්ලුම් ප්‍රමාණය 100යි සැපයුම් ප්‍රමාණය 20යි. සමානයිද? නැහැ. ඉල්ලුම් ප්‍රමාණය 80යි සැපයුම් ප්‍රමාණය 40යි. සමානයිද? ඉල්ලුම් ප්‍රමාණය 60යි සැපයුම් ප්‍රමාණය 60යි. සමානයිද? සමානයි. ඔයාලා කියන්නේ නැහැ නේ මම කියන්නේ. සමානයි. ඕකට අපි කියනවා සමතුලිත ප්‍රමාණය කියලා. මේ ඒකක 60 නිෂ්පාදකය සපයන්නේ රුපියල් 6ට පාරිභෝගිකයා ඉල්ලන්නේ ඒකක 60ක් රුපියල් 6ට. මෙන්න මේ රුපියල් 6ට කියනවා පුතේ අපි සමතුලිත මිල කියලා. අපිට කියනවා සමතුලිත මිල කියලා. සමතුලිත මිල රුපියල් 6දී සමතුලිත ප්‍රමාණය ඒකක 60යි. ඒකක 60යි. අපි කියන්නේ එහෙමයි. සමතුලිත මිල රුපියල් 6දී සමතුලිත ප්‍රමාණය ඒකක 60යි. එතකොට සැපයුම් ප්‍රමාණය 60යි, ඉල්ලුම් ප්‍රමාණය 60යි. රුපියල් 6 ඉක්මවලා 8 9 10 වෙනකොට පුතේ සපයන ප්‍රමාණය 80 100 වෙනවා. ඉල්ලන ප්‍රමාණය 40 20 වෙනවා. එතකොට මෙතන තියෙන්නේ මේ තියෙන්නේ මොකද්ද? අදි සැපයුම. සමතුලිත මිලෙන් පහළ 4 2 වෙනකොට ඉල්ලන ප්‍රමාණය 80 100 කියලා වැඩි වෙනවා. සපයන ප්‍රමාණය 40 20 කියලා අඩු වෙනවා. එහෙනම් මෙතන තියෙන්නේ මොකද්ද? අදි ඉල්ලුම. මේ සපයන ප්‍රමාණයට වඩා ඉල්ලන රුපියල් 4 දී 180ක් අපි ඉල්ලනවා. සපයන්නේ 40යි.
රුපියල් දෙකේගේ එක රුපියල් දෙකේදී එකක 100ක් අපි ඉල්ලනවා සපයන්නේ එකක 20යි සපේනවට වඩා වැඩියෙන් පාරිභෝගිකය ඉල්ලනවා අපි ඉල්ලුවා රුපියල් 8ේදී අපි මිලදී ගන්නේ 40යි හැබැයි නිෂ්පාදනය කරලා වෙනදකලට යවනවා ඒකක 80ක් වැඩිපුර ඒකලා තියෙනවා 80ක් වෙනදපලේ වැඩිපුර තියෙනවා මිලදී ගන්න නෑ ඒක රුපියල් 10 වුණාම අපි මිලදී ගන්න සූදානම් මේකක 20යි හැබැයි වෙනදපලේ තියෙනවා ඒකක 100ක් ඒකක 80ක අදී සැපුමක් තියෙනවා අත් සැපුම නะ මෙන්න අපි සමතුලිතය සමතුලිතය ලේඛනයක් මග ඉදිරිපත් කරා මේන් තියෙන සමතුලිතය මේක මෙහෙම කොටු කරලා ඊතලයක් ගහලා ලියා ගන්න සමතුලිත නැත්නම් අපි මේකට කියනවා මෙලඳ පළ සමතුලිත හරි නේද ඊළඟ වැඩි දැන් මම ඔයාලට ආදි සැපේම අදින්ම විදේවල් කියලා දුන්නා තරුවක් දාලා මෙන්න මේක උතන පහලින් ලියා ගන්න මෙන්න මේ මම ලියන දේ අති ඉල්ලුම සමානයි ඉල්ලුම් ප්‍රමාණය ඍණ සැපයුම් ප්‍රමාණය හරිද සමතුලිතයට පහළ මිලකදී පහළ මිල ගණන් වලදී වෙළඳ පොලේ අදි ඉල්ලුම දක්නට ලැබේ සාමාන්‍ය පැලේ ලියා ගන්න මිල රුපියල් 4ෙදී අදි ඉල්ලුම මිල රුපියල් 4ෙදී අදි ඉල්ලුම එන අපි ලියා ගන්නවා නම් හොයා ගන්නවා මොකද්ද අපි ලියා ගන්නවා ඉල්ලුම ප්‍රමාණය ඍණ සැපයුම් ප්‍රමාණය එන රුපියල් 4ෙදී ඉල්ලුම් ප්‍රමාණය ඒකක 80යි රුපියල් 4ෙදී සැපයුම් ප්‍රමාණය ඒකක 40යි අදි ඉල්ලුම කියන පුතේ ඒකක 40ක අදි ඉල්ලුමක් තියෙනවා ඒකක 40ක අදි ඉල්ලුමක් තියෙනවා
ඔහොම මට ගණනය කරලා දෙන්න රුපියල් 60 දී අදී ඉල්ලුම සෝරි සෝරි 60 නෙමෙයි රුපියල් 6 දී අදී ඉල්ලුම සමානයි ඉල්ලුම් ප්‍රමාණය ඍණ සැපයුම් ප්‍රමාණය රුපියල් 6 දී ඉල්ලුම් ප්‍රමාණය 60යි සැපයුම් ප්‍රමාණය 60යි ඕනෙත් මේ ශූන්‍ය බිඳුවයි ඇත්තටම මේ රුපියල් 6 දී ඉල්ලුම් ප්‍රමාණය සැපයුම් ප්‍රමාණය දැන් අදී ඉල්ලුම ශූන්‍යයි කියලා කියන්නේ අනිත් පැත්තට මොකද්ද අදීල්ලුම බිඳුවයි ශූන්‍යයි කියලා කියන්නේ මේක සමතුලිතයි සමතුලිතයි නේද එහෙනම් අපිට ඔප්පු වෙනවා සමතුලිතයේදී අදීල්ලුමක්වත් අදීල්ලුම කියන එක නැහැ කියන එහෙනම් අපි ලියමු තරුවක් දාලා අපි ලියනවා සමතුලිතයේදී අතු පෑන ලියා ගත්තත් කමක් සමතුලිතයේදී අදි ඉල්ලුම ශූන්‍ය වේ සමතුලිතයේදී අදි ඉල්ලුම ශූන්‍ය වේ එළියට දැම්මද ගෙදරේ? සැපයුම් ප්‍රමාණය අඩු කරනවා ඉල්ලුම් ප්‍රමාණය තරුවක් දාලා රතු පෑනෙන් ලියා ගන්නට සමතුලිතයට ඉහළ මිල ගණන් වලදී ඉහළ මිල ගණන් වලදී වෙළඳපළ තුල අදි සැපයුමක් දැකිය හැකිය මිල රුපියල් 8 දී අදි සැපයුම සැපයුම් ප්‍රමාණය ඍණ ඉල්ලුම් ප්‍රමාණය සැපයුම් ප්‍රමාණය රුපියල් 8 දී කීයද පුතේ 80යි තමයි මම මෙහාට මෙහාට යනවා චුට්ටක් බලලා මට කියන්න
इल्लुम प्रमाणे किये दा यहाँ लगा लो मार रुपया लटे दी इल्लुम प्रमाणे किये दा हाथली है हाथली है ना आदि से अपने इल्लुम प्रमाणे एक कर हाथली है आपे रुपया ला हाई दी गणने करम रुपियाल हाईडी आदि सेपयुम सेपयुम प्रमाणय विन्न इल्लुम प्रमाणय හයේදී සැපයුම් ප්‍රමාණයත් 60යි ඉල්ලුම් ප්‍රමාණයත් 60යි නේද එහෙනම් අදි සැපයුම බිඳුවක් නැත්නම් අදි සැපයුම ශූන්‍ය වෙනවා කියනවා නේ අදි සැපයුම ශූන්‍ය තරුවක් දාලා ලියා ගන්න පුතේ සමතුලිතයේදී අදි සැපයුම ශූන්‍ය වේ අදි සැපයුම ශූන්‍ය වේ थेटा थेटा लिया नहीं ना यार अब याद नहीं आ रहा मीज़ में मागे डी कर ली ना उससे फिर रांड है हाँ क्या ना कहाँ हिटी है हाँ यार यार ओ हो එනවා ප්‍රස්තාර තලයක නිරූපණය කරන්නයි එහෙම නැත්නම් වක්‍රයකින් නිරූපණය කරන්නයි යන්නේ සමතුලිතය. පොකුත් දෙන්නේ නැහැ සෙහත්. දන්නේ නැද්ද ඉඳලා හිටලා චුට්ටක් කට්ටිය මරා ගන්න. ඩාං වෙනවා ඩෝං වෙනවා හිටපු ගමන් කට්ටිය. ඔව් ඩාං වෙනවා ඩෝං වෙනවා. අනේ සර් මගේ මුංජි මොලේට ඔච්චර දේවල් දරා ගන්න බෑ. මුංජි දියේ ළමයි තව ඉස්සරහට. ඔයාලට ඒ වලන දුවන්න වෙනවා එන. ප්‍රමාණ. මිලක්ෂේ ලකුණු කරගන්න දෙකෙන් දෙකට 2යි 4යි හයයි අටයි දහයයි දොළහයි කියලා ප්‍රමාණ අක්ෂය කියෙන් කියද ලකුණු කරන්නේ මට ලේඛනේ මතක නැහැ ළමයි සේහත් මට ඩිරෙක්ට් මැසේජ් එකක් කියුමින් ඉන්න හොඳයි හරි අපි කී ගානද කිය කියන ලගම මේ අනිත් ඇය නිදිද තරුෂී ඊට පස්සේ net මිලා දෙන්න net මිලා net කවවුද අපි හන්දි ගානක් ඉඳලා ඉట్లా කිම් ප්‍රශ්නේ උත්තර හැර දෙනවා මට ඒ ගිම්හානි ධාරාවනි චතුනි එකක ඉන්නවනේ ඉදි නෑනේ ඉස්සත් 21ක් ඉන්නවනේ පන්තියේ ළමයින්ගේ 12 මරු प्रमाणाक्ष
අසුවයි සීයයි මෙන්න මේ ප්‍රස්ථාර තලයේ හොඳද මෙන්න මේ ප්‍රස්ථාර තලයේ සැපයුම් වක්‍රය සහ ඉල්ලුම් වක්‍රය යන දෙකම නිරූපණය විය යුතුයි සැපයුම් වක්‍රය නිරූපණය වෙන්නත් ඕන ඉල්ලුම් වක්‍රය නිරූපණය වෙන්නත් ඕන ඔය දෙකම නිරූපණය වෙන්න ඕන හරිද එතකොට තමයි අපිට මේක ප්‍රස්ථාර තලයේ එහෙම නැත්නම් වක්‍ර වලින් අර තව තියෙන රූප සටහනකින් කියලා අපි අදහස් කරන්නේ මේකම තමයි රූප සටහනකින් නිරූපණය කරනවා එහෙම නැත්නම් ජ්‍යාමිතිකව නිරූපණය කරනවා නම් වක්‍ර දෙකම එකම තලයක නිරූපණය වෙනවා එහෙනම් සැපයුම් වක්‍රයයි ඉල්ලුම් වක්‍රය දෙකම අපි නිරූපණය කරන්නයි යන්නේ ওই දෙකම එකම පාරක් දින්න බෑ ඉස්සල්ලාම ඉල්ලුම් වක්‍රය එහෙම නැත්නම් සැපයුම් වක්‍රය ඊට පස්සේ සැපයුම් වක්‍රය හරි එහෙම නැත්නම් ඉල්ලුම් වක්‍රය හරි අඳිනවා ඒක ඔයාලා ඉස්සල්ලා අඳින්න සැපයුම් වක්‍රයද ඉස්සල්ලා අඳින්න ඉල්ලුම් වක්‍රයද එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ කෙනෙක්ට ඉස්සල්ලා සැපයුම් වක්‍රය අඳලා ඊට පස්සේ ඉල්ලුම් වක්‍රය අඳින්න පුළුවන් තවත් කෙනෙක්ට ඉල්ලුම් වක්‍රය අඳලා ඊට පස්සේ සැපයුම් වක්‍රය අඳින්න පුළුවන් ඕන විදිහකට කරාට හරිනේ හැබැයි ලේඛනයට අනුවයි වැඩේ කරන්න ඕන මේ තියෙනවා මේ තියෙනවා මිල රුපියල් දෙකේදී ඒකක 100 ඉල්ලුම් ප්‍රමාණය. එහෙනම් මේ ටිකම තමයි අරගෙන යන්නේ. සැපයුම් ප්‍රමාණයට අදාළ වෙන්නේ මිල රුපියල් දෙකේදී මේ මෙහෙම මේ එන්න මේම මේ ටික මේක මේක ඒ වල මේ ආරම්භක වෙදී ඉන්න නිසා මම මෙහෙම මේ බබාලාට වගේ මේ හැමදේම කියන්නේ හරිද මිල රුපියල් දෙකේදී ඒකක 100ක් ඉල්ලනවා මිල රුපියල් හතරේදී ඒකක 80යි මිල රුපියල් හයේදී ඒකක 60යි මිල රුපියල් අටේදී ඒකක 40යි මිල රුපියල් 10යි ඒකක 20යි කඩේ ඉදිරිය කරනවා මෙන්න තියෙනවා ඉල්ලුම් වක්‍රය ඊළඟට සැපයුම් වක්‍රය 40 60 80 100යි නේ මිල රුපියල් දෙකේදී 20යි මිල රුපියල් හතරේදී 40යි මිල රුපියල් හතරේදී 40යි මිල රුපියල් හයේදී 60යි මිල රුපියල් 8ේදී 80යි 10ේදී 100යි අපි ඕකත් යා කරමු ඕකත් කියන්නේ කඩේ මෙන්න ඡේදනය වෙන තැනක් තියනවා නේද මේන් තියා පුතේ සමතුලිත මේන් ඡේදනය වෙන තැන ඉඳන් ප්‍රමාණ අක්ෂයට රේඛාවක් අනුගාම එතන නිලයි ඡේදනය ඉඳන් සෝරි ඡේදනය ඉඳන් මිල අක්ෂයට අනුගාම එතන දිනනවා අපිට මිල ඒ මිලට අපි කියනවා සමතුලිත මිල කියලා ඡේදනයේ ඉඳන් ප්‍රමාණ අක්ෂයට අඳපුවාම අපිට එනවා මෙන්න මෙහෙම ප්‍රමාණයක්. ඒකට අපි කියනවා සමතුලිත ප්‍රමාණය කියලා. සමතුලිතයෙන් පහළ
මේ තියෙන ඒවට අපි කියනවා මේ සමතුලිතයෙන් පහළ මේ තියෙන සමතුලිතයෙන් පහළ මේ තියෙන මේ තියෙන මේ ඇතුළ මේ ඇතුළේ තියෙන්නේ අදි ඉල්ලුම සමතුලිතයෙන් ඉහළ මේ තියෙන්නේ අදි සැපය අපි ඉගෙන ගන්න මේ රූප සටහන ඔයාලා පොතේ අඳින්න හරි මම මොකක් හරි අහුවද ඕ කේ රේඛා මිල ප්‍රමාණ රේඛා වලට යාවෙන්න නැද්ද පුතේ යාවෙනවා මේ මගේ අර මේක මට කෙලින් මේ ඉරි ටික ඇඳ ගන්න බැරි හින්දායි ප්‍රශ්න තියෙන්නේ මේක මෙන්න මේ විදියට මුලට යාවෙනවා මේක මේ විදියට ප්‍රමාණයට හරියට යාවෙනවා ඔයාලා පොතේ හරියට ඇඳලා තියෙනවා සංඛ්‍යාත් එක්ක ඒක හරියට යනවා ශාමින්දනේ මගෙන් ඔය ප්‍රශ්න අහන්න කවුරු හරි ගමන්ද අහන කෙනා මයික් එක ඔන් කරලා අහන්න පුතේ දැන් මට ටග් ගාලා උත්තරේ කිව්ව හැකි නැත්නම් වෙලාව යන එක විතරයි ඔය අර වක්‍ර දෙක ඕ මේ වක්‍ර දෙක ආ මේ ඔයා කියන්නේ අන්න හරි මේ වක්‍රයේ මූල ලක්ෂයෙන් පටන් ගන්නවද කියලා දහන්නේ ඕ නෑ පුතේ පටන් ගන්න බෑ ඇයි අපිට බිංදුවේදී කීයද කියලා දීලා නැහැ නේ මෙතන අපිට පටන් අර වක්‍ර පටන් අරගෙන තියෙන රුපියල් දෙකෙන් නේද ඉවර වෙලා තියෙන්නේ 10 අනිත් ඒවා අපිට දීලා නැහැ නේ දීලා නැතිවම ඉතින් අඳින්න යන්න එපා බැරි වෙලාවත් දීලා තිබ්බනම් ඒවා ඒ විදිහට පටන් ගන්නවා අපි මේක වක්‍ර අඳින්න පටන් ගන්න අපිට දීලා තියෙන ලක්ෂය ඉඳන් හරි නේද ශාමින්ද හරි සර් අනේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න මේක හරිද ළමයි හරි සර් හරිනේ එසේනම් සමීකරණයකන සමතුලිතය නිරූපණය කරන්න කොහොමද කියලා මම ඔයාලට කියලා දෙන්න ඕනනේ සේරටම කලින් මෙන්න මේ ලේඛනේ දැන් පැහැදිලි නෑ නේද හරි මම ලේඛනය මෙතන ලියන්නම් මේක මකා ගන්න දෙකයි හතරයි හයයි අටයි දහයයි ඉල්ලුම් ප්‍රමාණය කියන පුතේ පටන් ගන්න කියන පටන් ගත්තේ සී සීන්නේ 20 20 අඩු වෙනනේ 100යි 80යි 60යි 70යි 20යි සැපින් ප්‍රමාණය පුතේ රුපියල් දෙකේදී 20යි 20යි 40යි 60යි 80යි 100යි හරි ඔයාලා මොකක්ද දන්නවද මට කරලා දෙන්න ඕන ඔයාලා මට
මට හොයලා දෙන්න ඕන නා. ඉල්ලුම් සමීකරණය. ඉල්ලුම් සමීකරණය. සහ සැපයුම් සමීකරණය. මුදී මුදී ඉන්න බා ටක් ගාලා මට හදලා දෙන්න. හැමෝගෙම ඉල්ලුම් සමීකරණය වැරදි සැපයුම් සමීකරණය හරි. ආ කවිෂා. කවිෂාගෙත් හරි. පන්තියේ ළමයි දෙන්නයි හරියට වැඩේ කරේ. එක්කෙනෙක් නෙත් මිහන්සි ගා අනිත් එක්කෙනා කවිෂා. ගිම්හානි නෙමෙයි අපේ ඈ. හවුද? කවිෂා සේවන්ති. ඔය දෙන්න විතරයි වැඩේ විතරයි. ඇයි ළමයි වාලට පැටලුනේ? ඉල්ලුම් සමීකරණය ලියා ගන්න QD සමානයි A ඍණ BP කියලා. මං වාලට කිව්වනේ පියවර දෙකයි කියලා. මොකද්ද පියවර? පියවර දෙක එකක් B සෙවීම අනික A සෙවීම. B A. B හොයන්න ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P. ඉස්සලා මං වාලට කිව්වා P හොය. Sorry B හොයලා ඉන්න කියලා. डेल्टा की उड़ी बिर्दी में डेल्टा पी ने इल्लुम समीकरण ने इल्लुम में नास्ते ना माँ मिला वैडी वैडी देखा ही किया ला प्रमाण है प्रीना विस्ताप के ना इधर वाला बैव में ना माँ पीटा प्रीना दहाया ही किया ना उत्तर या ए होया आगान तो ए होया आगान डे मामा आलर की हुआ एक को मिला बिंदु वैडी इल्लुम प्रमाण है මිල බිඳුව වෙදි මෙතන ලේඛන ඉල්ලුම් ප්‍රමාණයක් නැහැනේ. එහෙනම් අපිට सिद्ध වෙනවා මෙන්න මේ QD සමානයි A ඍණ BP කියන සමීකරණයට අගයන් ආදේශ කරලා ගන්න. A දන්නේ නැහැ. B අපි දන්නවා ඍණ 10යි කියලා. මිලට කැමැති මිලක් ආදේශ කරන්න පුතේ. කැමැති මිලක් ආදේශ කරන්න. රුපියල් 2 ආදේශ කරන්නකෝ. රුපියල් 2 ආදේශ කරනවා. රුපියල් 2 ආදේශ කරපුවාම A රුපියල් 2ට අදාළ ඉල්ලුම් ප්‍රමාණය ගන්න. රුපියල් දෙකට අදාළ ඉල්ලුම් ප්‍රමාණය 100යි. දැන් සමීකරණය සුළු කරන්න. A ඍණ 100යි. මේ පැත්තේ ධන 100යි. मटा शुरू कर ඍණ 20 මේ පැත්තෙදි ධන වෙනවා. එහෙනම් A සමානයි 120යි. හරිද? ඕක ආදේශ කරන්න. QD සමානයි A ඍණ BP. A 120යි ඍණ 10යි P. QD සමානයි. මේන් තියනවා ඉල්ලුම් සමීකරණ. ඔයාලා මේ රුපියල් දෙකටත් මේ ප්‍රමාණයම ගත්තද? දැන් තේරුණාද කියන්න ලාකෝ? වැරදුන එක? ඔව්. ආ දැන් හරි. ආයෙ වරද්ද ගන්න බෑ. සැපයුම් සමීකරණය. ලියා ගන්න ඉස්සලාම QD සමානයි A ධන BP කියලා. ඉස්සලාම B හොයනවා. ඊට පස්සේ A හොයනවා. B හොයන්න ඩෙල්ටා QS බෙදීම ඩෙල්ටා P. අතන QD ලියාගත්ත හින්දා මෙතනත් QD ලියා ගන්න එපා ඈ. මෙතන QS. මිල රුපියල් දෙකෙන් වැඩි වෙනවා. මිල රුපියල් දෙකෙන් වැඩි වෙනවා. ප්‍රමාණය 20ෙන් වැඩි වෙනවා. මෙතන ඍණ 20යි. මෙතන ධන 20යි. ගණන් ඉස්ස
එහෙනම් බෑවුම දාන 10යි. ඒ හොයන්න යන්න. අපි ඒ හොයමු. QD සමානයි A ධන BP. A දන්නේ නැහැ. බෑවුම දාන 10යි. මිලක් ආදේශ කරමු. රුපියල් 2 ගමු. මිල රුපියල් 2මයි ගන්න. මිල රුපියල් 2කේදී දැන් ගන්න ඕන සැපයුම් ප්‍රමාණය. මිල රුපියල් 2කේ සැපයුම් ප්‍රමාණය 20යි. මමත් ගුණා වගේ ලියුවනේ මෙතන QD කියලා. කියන්න ළමයි මේ QS QS sorry eh QS වලට බැන බැන මාත් ලියනවා. හරිද? නම් ඒ තනි කරගන්නත් ඕන. මෙතන එනවා ධන 20ක්. මෙතනත් 20ක් තියෙනවා. ඒ සමානයි ඒ ඉතුරු කරගන්නවා අපි. පැත්ත ගණිත පැත්තට දන විස්තරන් ඉදිරින 20 වෙනවා. එහෙනම් ඒ සමානයිත්තේ 0යි. එහෙනම් අපේ සැපයුම් සමීකරණය QS සමානයි A වෙනුවට 0 ධන B වෙනුවට 10 P 0යි අගේ අපි නොසලකා හැරලා අපි ලියා ගන්නවා 10යි P කියලා. මෙන්න අපේ සැපයුම් සමීකරණය. දැන් අපිට සමීකරණ දෙකක් තියෙනවා. මොනවාද ඒ සමීකරණ දෙක? ඉල්ලුම් සමීකරණය සහ සැපයුම් සමීකරණය. ඉල්ලුම් සමීකරණය සහ සැපයුම් සමීකරණය. හරිද? සමතුලිතය හොයන්න නම් අපිට පුළුවන් ඉල්ලුම් සමීකරණයට සැපයුම් සමීකරණය සමාන කරලා. මොකද අපි ඉල්ලුම සැපයුමට සමාන කරන එකන කරන්නේ. නම් ඉල්ලුම සැපයුම සමා ඉල්ලුමට සැපයුම සමාන කරනවා නම් අපිට පුළුවන් ඉල්ලුම් සමීකරණය සැපයුම සමීකරණයට සමාන කරලා උත්තරයක් හොයාගන්න. උත්තරයක් කියලා කියන්නේ සමතුලිත ප්‍රමාණයයි සමතුලිත නිලයි හොයාගන්න පුළුවන්. කොහොමද? QD සමානයි QS. අපි ලියා ගන්නවා අපිට ආපු QD සමීකරණය. අපිට ආපු QD සමීකරණය මොකද්ද? කවුරු හරි කියන්න ලාකෝ. මට මතක හැටියට 120 -10යි p. හරි නේද? 2යි p sir. 120 -2යි p. 2ද? නෑ 10යි p. 10යි. කවුද දෙකයි පී කිව්වේ? පුතේ හරියට වැඩේ කරමු. හදාගන්න බෑවමනේ. නේ 10යි පී. දෙකයි පී නෙමෙයි. හරි නේද? 10යි පී. QS සමානයි 10යි පී. බෑවම බින්දුව නිසා. නම් අපි මේක සමාන කරමු. එක જાති අය එක පැත්තට එන්න ඕන නේද? නේ එක જાති අය එක පැත්තට එන්නවා. එහෙනම් අපි 120 තියාන 10යි p ඍණ 10යි p මේ පැත්තට එද්දි ධන 10යි p වෙනවා. 120 සමානයි 20 සයිපි 20 ඉතුරු කරගන්න නම් අපි 20ෙන් බෙදනවා. දෙපැත්තම 20ෙන් බෙදනවා. 20ට 20 කැපුණා. 20ට 1යි 20ට 6යි. p සමානයි 6යි. මේ p සමානයි 6යි කියලා එන්නේ මොකද්ද? මේ එන්නේ පුතේ සමීකරණ දෙක සමාන කරලානේ අපිට වැලියු එක එන්නේ, වටිනාකම එන්නේ. මේකට අපි කියනවා සමතුලිත නිල. සමතුලිත නිල. ඊළඟට අපි මොකද්ද හොයාගන්න ඕන එක? සමතුලිත සමතුලිත ප්‍රමාණය හොයාගන්න ඕන නේද? ඊළඟට අපි හොයාගන්න ඕන එක සමතුලිත ප්‍රමාණය. සමතුලිත ප්‍රමාණය. සමතුලිත ප්‍රමාණය හොයද්දී අපි මොන සමීකරණයටද ආදේශ කරන්න ඕන? QD-ටද QS-ටද? කවුරු හරි කියන්න බලන්න චුට්ටක් හිතලා. QD ට ද ආදේශ කරන්න ඕන, QS ට ද ආදේශ කරන්න ඕන. චතුනි
අපි QD වලට ආදේශ කරන්න ඕන QS වලට ආදේශ කරන්න ඕන ආදිත්‍ය ගිම්හානි තරුෂි ශාමින්ද සෙහත් කවිඳු මොකේද ආදේශ කරන්න ඕන මේ දෙකෙන් මොකේද ආදේශ කරන්න QS වලට ඇයි QD වලට ආදේශ කරොත් කැතයි වගේද මෙහෙමයි මේ දෙකටම ආදේශ කරන්න පුළුවන් ඇයි මේක සමතුලිත මිල හරිද මේ සමතුලිත මිලනේ සමතුලිත මිල කියලා කියපුවාම පුතේ QD ටත් පොදුයි QS ටත් පොදුයි නේ රුපියල් 6 දී කිල්ලුම් ප්‍රමාණය සැපයුම් ප්‍රමාණය දෙන්නම දෙන්නටමයි තියෙන්නේ සමතුලිත මිලනේ හරි දෙන්නගෙම තියෙන්නේ එකම මිලක් සමතුලිත මිල කියලා කියපුවාම මේ සමතුලිත මිල තමයි ඉල්ලුම් මිල වෙන්නේ ඉල්ලුම් මිල හරිද මේ රුපියල් 6ම තමයි සැපයුම් මිල වෙන්නේ කාගේවත් මැදිහත් වීමක් නැහැ නේද දරුවනේ වෙනදපලේ මේ ඉබේම තීරණය වෙලා තියෙන මිලක් හරිද ඉල්ලුම් මිලත් රුපියල් 6යි සැපයුම් මිලත් රුපියල් 6යි ඒක හින්දා ඔයාලට QD වලට ආදේශ කරන්නත් පුළුවන් QS වලට ආදේශ කරන්නත් පුළුවන්. ඔක QD වලට QD sorry QS වලට ආදේශ කරන්න කියලා නැහැ. ඕකට ආදේශ කරත් ඔයාලට ඉන්නේ සමතුලිත ප්‍රමාණය. මොකද අපි මුලින් සමතුලිත මිල හොයාගෙන ඉවරයි. එහෙනම් සමීකරණයකට සාමාන්‍යයෙන් අපි ආදේශ කරන විදිහටම ඔයාලා කැමති සමීකරණයක් ගන්න. මම ගන්නවා QS = 10යි P. මේ සීනේ QS = 10යි P සමීකරණයට P සමානයි P සමානයි 6 ආදේශය 6 ආදේශය කියලා ලියලා ඔන්න අපි කියනවා QS සමානයි 10යි P අපි P වෙනුවට 6 රුපියල් 6 ආදේශ කරනවා 10 වරක් 6 60යි මෙන්න අපිට න උත්තරේ සමතුලිත ප්‍රමාණය හරි ලේසි වැඩේ අපේ මෝඩයා බුරුන එහෙනම් ළමයි වලට කාමරේ ලයිට් දාලා පේනවා පේනවා නම් කියන එක කෑගම් හරි ලියාගත්තද මේවා ටික ඔව් සර් ලියාගෙන තියෙන්නේ හරි එහෙනම් මෙන්න මේ දේවල් ටික ලියා ගන්න මොනවද දන්නවද මම දෙන තෑගි ටික මිල ඉල්ලුම් ප්‍රමාණය සැපයුම් ප්‍රමාණය මිල රුපියල් 10 20 30 40 50 500යි 400යි 300යි 200යි 100යි
විස්සකතයිලම අතලිහයි අසුවයි ලේකනය හදන් වෙන නම ලේකනය ලියාගන්න දෙපා අපි සමීකරණ දෙකක් ලියාගමු ඉංග්‍රී සමානයි දහය රිම හතරයි පි QS සමානයි රිම විස්ස දන අටයි පි අවශ්‍ය වන්නේ සමතුලිත මිල හා ප්‍රමාණය ගණනය කරන්න සමතුලිත මිල හා ප්‍රමාණය ගණනය කරන්න එක සමතුලිත මිල හා ප්‍රමාණය ගණනය කරන්න හරිද ලියාගත්තද මේක ඊළඟට ලියාගන්න මේ රෝමන් එක රෝමන් දෙක මෙම සමතුලිතය රූප සටහනක් ඇසුරින් දක්වන්න පුතේ රූප සටහනක් ඇසුරින් දක්වන්න කියලා කියපුවාම ඒ රූප සටහනක් ඇසුරින් දක්වන්න කියලා ඔයාලට කියන්නේ ප්‍රස්තාර සටහනක නිරූපණය කරන්න කියලා. ඒකට ප්‍රස්තාර සටහනක නිරූපණය කරන්න නම් ඔයාලා ගාව ලේඛනය තියෙන්නත් ඕන. එතකොට ඔයාලා ලේඛනයක් ගොඩනගා ගන්න ඕන මිල රුපියල් දෙකෙන් දෙකට ගන්න. හරිද? ලේඛනය ගොඩනගද්දි මිල රුපියල් දෙකෙන් දෙකට ගන්න. 2 4 6 8 10 එහෙම කියලා ගන්න. හරිද? ඉතලා සමතුලිත මිලයි ප්‍රමාණයයි හොයාගෙන ඉන්න. ඒ එන විදිහට ඔයාලට හිතාගත්තයි කොහොමද අපි මේක කරන්න ඕන කියලා. හරිද? ලේඛනය ගොඩනගන්න ඊට පස්සේ වක්‍රය අඳින්න. මේක ලියලා ඉවර කරගන්න. හරි. අදට මාගේ වැඩ කටයුතු අවසానයි. අදට වැඩ කටයුතු අවසానයි. ඔයාලට පාඩමේ මොනවා හරි ප්‍රශ්න තියෙනවාද? පාඩමේ ප්‍රශ්න මොනවා හරි තියෙනවද? ආදිත්‍ය, අමීෂා, චතුනි, ධාරාණි, ගිම්හානි, කවීෂා, කවිඳු, නෙත්මි, නෙත්මි හංසිකා, සෙහත්, ශාමින්ද, තරුෂි ප්‍රශ්න තියෙනවද? නෑ ප්‍රශ්න නෑ. හරි. එහෙනම් පුතේ මම පන්ති ඉවර කරන්න. මට ලියන්න ඒවා දෙනවද? ඔව් ආට ලියන්න ඒවා දෙනවා. මට පැය භාගයක් විතර දෙන්න පුළුවන් නේද අමීෂා? කැම ටිකක් කාලා ඉන්නවා බඩේ. හා මේ මොකද්ද? හෙට උදේට පන්ති තියෙනවද? ඔව් 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 ඔව්. හෙට පන්ති නැහැනේ ඔයාලට. වෙන පන්තියක් නැහැනේ. ඒකින 10ට පන්ති තියෙනවා. මේ يعني හෙට 10ට ඔයාලට ලියා ගන්න ටයිම් එකකුත් දෙන්න ඕනනේ. 10ට පටන් ගන්නවා. උදේ 8ට විතර 8ට විතර නැගිටලා නෝට් එක ලියා ගත්තා හැකිනේ.
පන්තිය පටන් ගන්න කලින් නෝට් එක ලියවිලා තියෙන්න ඕන. මොකද ආල නෝට් එක ලියලා නැද්ද කියන එක මට ඉතින් මේ වීඩියෝ එක කරන් කියලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් මම පන්තිය ගෙනියනවා. පන්තිය මම zoom එකෙන් රිමූව් කරොත් ඔයාලට ආයෙත් ඇඩ් වෙන්න බෑ. ඒ තත්ත්වයට පත් වෙන්න එපා. හරි ඒක වෙනයි. 8ට 10ට පන්ති තියෙනවා. 10 සමහර විට 10 අමාර වෙයි. කොහමාරියට පන්ති තියෙනවා. හරි එනවා. ඔය ගාන හදන්න පාඩම් කරන්න එහෙම එහා විදිහින් ඉන්නවා පරිසම ඉන්න වැක්සින් එක ගන්න කිව්වම දුවලා ගිහින් වැක්සින් එක ගන්න ඉස්කෝලත් එට අනිත් දාය වගේ පටන් ගනි හදගා හැමෝටම සුබ රාත්‍රියක් කියන්නේ සුබ මොන අවදාසනක් කියන්නේ කියලා තේරෙන්නේ නැහැ නමයි මොකක් හරි එන හැමෝටම ආයුබෝවන් පාඩම් කරන්න ඔය ගාන ටික හදන්න ගාන ටික හදලා එට පන්තිය පටන් ගන්න කලින් ගණන් ටික කියලාගෙන එක ගානයි කියන්නේ ඊට කලින් මට එවන්න